සිරිදනාටම ආයිබෝවන් පාස්කු ප්‍රහාරය සම්පිලිබඳ විමර්ශන කමිටු වාර්තා ප්‍රසිද්ධ කිරීමට අතිගරු ජනාධිපතිතුමාට අපි ලබා දුන්න කාලය අද උදෑසන 10ට අවසන් වුණා අපි තව විනාඩි 20ක සහන කාලයක් දුන්නා මොකද ඒ කාලය තුළ අපි සොයා බැලුවා ජනාධිපතිතුමා කොහේ හරි තැනක ඉඳන් මේ වාර්තා ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරලාද කියලා නැති බවයි ආරංචිය මගේ මගේ මූලාශ්‍ර කියන්නේ ජනාධිපතිව විනිදයක් උදේ 10 වෙනි විට කරලා නැහැ කියලා ඒ නිසා මම දැන් මාගේ යුතුයකම ඉටු කරන්න සූදානම් අද 2024 ඔක්තෝබර් මාසේ 21 වෙනිදා හරියටම අදින් වසර 5 මාරකට කලින් සිදු වුණු පාස්කු බෝම්බ මාලාව පිළිබඳ වැදගත් හෙළිදරව්වක් කිරීමටයි අපි බලාපොරොත්තු වෙන්නේ විපක්ෂයේ සිටන කාලයේදී පොරොන්දු වුණු පරිදි පාස්කු ප්‍රහාරයේ පිළිබඳ මෙම වාර්තා දෙක ප්‍රසිද්ධ කරන්න කියලා මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරාම ආණ්ඩුවයි මාලිමා පාක්ෂිකෙනුයි මට යෝද මඩ ප්‍රහාරයක් එල්ල කරන්න පටන් ගත්තා මම ජනාධිපතිතුමාට අපහාස කරේ නැහැ සරදම් කරේ නැහැ මම ඊටාම ගෞරවයෙන් එතුමාම කියපු දේ එතුමාට සිහිපත් කළා පමණයි හැබැයි ජනාධිපතිතුමා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරන කාලේ මීට වඩා බොහොම දරුණු විදියට තමයි එවකට ජනාධිපතිතුමාගෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තා ප්‍රසිද්ධ කරන්න කියලා ඉල්ලීමක් කළේ කුපිත වී සිටින මාලිමා පාක්ෂිකයන්ගේ අවබෝධය පිණිස මම දැන් ලෑස්ති මේ පුංචි වීඩියෝව විකාශනය කරන්න ජනාධිපතිතුමන් විසින් කටුනායකදී මාලිමාවේ ජනාධිපති පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රචාරක රැලියක් අමතමින් මට නිශ්චිත චෝදනා හයක් නැගුවා මේ හෙලිදරව්ව පොඩක් පැත්තකින් තියලා ජනාධිපතිතුමා නගපු චෝදනාවන්ට පිළිතුරු දීම මගේ යුතුයකමක් මොකද මේ චෝදනා නගන්නේ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි අපේ රටේ රාජ්‍ය නායකතුමා එතුමා කියනවා මම වසර පහක් තුල වසර පහක් තිස්සේ කොමා තත්වයේ ඉඳලා හදිස්සියෙම නැගිටලාලු කොමා කියන්නේ නම් සිංහල භාෂාවේ තියෙන විරාම ලකුණක්නේ මම හිතන්නේ එතුමා අදහස් කරන්නේ කොමා කියන එක වෙන්න ඇති හැබැයි මම නම් කොමා එක හිටියේ නෑ පසුගිය වසර පහේම හිටියේ පියවිසියෙන් මම පියවිසියෙන් හිටිය නිසා තමයි එතුමන්ලා පස් පත් කරපු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ආණ්ඩුවත් අපිපත් කරපු ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවත් සමග එකසේ හැපිලා මාස 18කින් ඇමති ධූරයත් නැති කරගත්තේ ඒ වගේම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ගෙදර යනතුරුම එතුමත් එක්ක හැප්පුණේ හැබැයි ඔබතුමා නම් දැන් කොමා තත්ත්වයෙන් ඉන්නේ වගේ අපිට පේනවා මොකද එතුමාගේ ජනාධිපති වර්ණ වේදිකාවේ ප්‍රකාශ කරපු උගණ්ඩාවෙන් සල්ලි ගෙනේම පළවෙනි ඇමති මණ්ඩල රැස්වීම හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කපා හැරීම රුපියල් 150ට පෙට්‍රල් ලබා දීම පඩි වැඩි කිරීම IMF ගිවිසුම සංශෝධනය කිරීම වැනි කාරණා එකක්වත් දැන් ජනාධිපතිතුමාට මතක නැති බව පේන්නේ ඒ නිසා අතිගරු ජනාධිපතිතුමනි කොමා තත්වයෙන් වහවා නැගිටුණු මැනවි ඊළඟට එතුමා කියනවා මම මේ කරන්නේ මගේ කුලය රැකගැනීමේ උත්සාහයක් කියලා අතිගරු ජනාධිපතිතුමනි මගේ තාත්තා සැබෑ බෞද්ධෙක් ඒ නිසා මගේ කුලය මොකද්ද කියලා කවදාකවත් මට කියලා දුන්නේ නැහැ ඒ නිසාම ගම්මන්පිල වරුන්ගේ ඉතිහාසය ගැන කතා කරමින් කවදාවත් මම වංශේ කබල් ගාලත් නැහැ
එනිසා මට රැක ගන්න කුලයක් නැහැ. නමුත් රතුපාට කමිසෑන්ද අනුර දිසානායක සහෝදරයා අනුර දිසානායක ජනාධිපති උණු පමණින් කුල ભેදයක් අවුස්සීමට උත්සාහ කිරීම ගැන මම අතිශයින්ම කනගාටුවට පත් වෙනවා. ඒ වගේම එතුමා මට තව චෝදනාවක් නගනවා මම කුරුණෑගල මහරෝවලට ගිහිල්ලා ගර්භාෂ යුද්ධයක් ගැන කතා කළාලු. මම ජීවිතේ කවදාකවත් කුරුණෑගල මහරෝවලට ගිහිල්ලත් නැහැ. මගේ මුවින් ගර්භාෂ යුද්ධය කියන වචන දෙක පිට වෙලත් නැහැ. එහෙම මං කළා නම් පුළුවන් නම් ඔප්පු කරන්න කියලා මං ජනාධිපතිතුමාට අභියෝග කරනවා. ඒ වගේම ජනාධිපතිතුමනි මේ කමිටු දෙක කිසිසේත්ම විමර්ශන කමිටු නෙවෙයි නිකම්ම නිකම් කමිටු දෙකක් කියලා ඔබතුමා අයියේ වේදිකාවේ කියනවා. මේ වාර්තා දෙකේ මුල් පිටුවේ ඉංග්‍රීසියෙන් තියෙන්නේ report of the committee of inquiry. Committee of inquiry කියන්නේ විමර්ශන කමිටු තමයි. commission committee of inquiry කියන එකේ සිංහල පරිවර්තනය එන්නේ විමර්ශන කමිටු කියලා තමයි. ඒ නිසා අතිගරු ජනාධිපතිතුමනි ඔබතුමාගේ භාෂා පරිවර්තකයා වහාම සේවයෙන් ඉවත් කරන්න කියලා මම ඔබතුමාට නිර්දේශයක් කරනවා. ඊළඟට එතුමා කියනවා දැනටමත් මේ වාර්තා නීතිපතිතුමාට අමාත්‍යාංශ ලේකම්වරුන්ට යවලා තියෙන්නේ තවත් මොකක්ද ප්‍රසිද්ධ කරන්න කියන්නේ කියලා. ජනාධිපතිතුමනි ප්‍රසිද්ධ කරනවා කියන්නේ නිලධාරීන්ට වාර්තාව යවනවා කියන එක නෙවෙයි. ඔබතුමා මීට කලින් විපක්ෂයේ ඉදිද්දී කිව් ආකාරයටම මහා ජනතාවට දැනගැනීමට සලස්වනවා කියන එකයි. විපක්ෂයේ හිටපු මන්ත්‍රී අනුර දිසානායක මන්ත්‍රීතුමාගේ වචනවලින්ම කියනවා නම් වාර්තාවේ අන්තර්ගතය දැනගැනීමට ජනතාවට තිබෙන්නා වූ සුද්ධ වූ අයිතිය ලබා දෙනවා කියන එකයි. ඒ නිසා මම අද පෙනී සිටින්නේ ඔබතුමා විපක්ෂයේදී පෙනී සිටි මහා ජනතාවගේ සුද්ධ වූ අයිතිය වෙනුවෙන්. සය වෙනුව එතුමා චෝදනා කරනවා මම කොන්ත්‍රාත්කරුවෙක්ලු. මම දැක්කද පත්තරවල පොල් ගෙඩියක් වරින් දාලා තිනවා ගම්මන්පිල කොන්ත්‍රාත්කරුවෙක්. ඔව් මං කොන්ත්‍රාත්කරුවෙක්. මම මේ රටේ මහා ජනතාවගේ කොන්ත්‍රාත්කරුවෙක්. ඒ වගේම විපක්ෂයේ හිටිය മന്ത്രി අනුර කුමාර දිසානායක මැතිතුමාගේ කොන්ත්‍රාත්කරුවෙක්. හැබැයි මට නම් කවම කවරදාවත් ඇමරිකානු තානාපති කාර්යාලයේ කොන්ත්‍රාත්කරුවෙක්, චීන තානාපති කාර්යාලයේ කොන්ත්‍රාත්කරුවෙක්, ඉන්දියානු තානාපති කාර්යාලයේ කොන්ත්‍රාත්කරුවෙක් කියලා කවදාවත්ම චෝදනාවක් එල්ල වෙලා නැහැ. ඒ නිසා ජනාධිපතිතුමනි වීදුරු ගෙවල් වල ඉන්නකොට ගල් ගහන්න කලින් හිතන්න ඕනි. දැන් බලන්න ජනාධිපතිතුමනි ඔබතුමා විනාඩි 5ක් කතා කරනකොට බොරු 6ක් විදලා. දැන් ඔබතුමා 100ට 3ක පක්ෂයක නායකයා නෙවෙයි මිලියන 22ක රාජ්‍ය නායකයා. ඔබතුමා කියන කරන සෑම වචනයක්ම ඔබතුමාට ඡන්දේ නුදුන්නු අපටත් බලපානවා. ඒ නිසා වැටුප කීයේ වුණත් කමක් නැහැ. හොඳ උපදේශකෙක් පත් කරගන්න කියලා මම ජනාධිපතිතුමාට ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. දැන් අපි එළිදරව්වට එමු. 2019 දී සිරිසේන ජනාධිපතිතුමන් පාස්කු ප්‍රහාරයේ පිළිඳ සොයා බලන්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක්ද සිල්වා මැතිතුමා ප්‍රමුඛ ජනාධිපති කොමිසමක් පත් කළා. ඒ කොමිෂන් සභාවේ වාර්තාව 2021 ජනවාරි මාසේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට බාර දුන්නා. සමාරු විශේෂයෙන්ම ජ්‍යෙෂ්ඨ දේශපාලකයන් පවා මම දැක්ක රූපවාහිනිය මත පළ කරනවා. අද මම ප්‍රසිද්ධ කරන්න හදන්නේ මේ වාර්තාවේ කොටසක් කියලා. ඒ වාර්තාව 2021 දීම ප්‍රසිද්ධ කළා. කොමිෂන් සභාව විසින් ජාතික ආරක්ෂාවට සංවේදී බව සඳහන් කරමින් කොටසක් ප්‍රසිද්ධ නොකරන්න නිර්දේශ කළා තිබුණා. නමුත් ඒ කොටසත් අගර රදගුරු සභාවේ සභාපති ධූරයේ දැරූ හැරල්ඩ් ඇන්තනි රදගුරුතුමාට ආණ්ඩුවෙන් බාර දුන්නා. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පරිශීලනය කරන්න පාර්ලිමේන්තු පුස්තකාලයේ තිබ්බා. එනයි වාර්තාව දැන් සම්පූර්ණයෙන් එළියට ඇවිත් ඉවරයි. මම අද කතා කරන්නේ ඒ ගැන නෙවෙයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා විසින් පත් කරලා මැතිවරණයට කිට්ටුව වාර්තාව සකසලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට බාර දුන්නු මෙතෙක් ප්‍රසිද්ධ නොකරපු ජනාධිපතිතුමා සිතාමතා ප්‍රසිද්ධ කිරීමට පැකිලෙමින් සිටින කමිටු වාර්තා දෙක ගැනයි. මේ තිබෙන්නේ පළවෙනි කමිටු වාර්තාව. ඒකේ තියෙනවා
report of the committee of inquiry into allegations made in the Channel 4 television program titled Sri Lanka's Easter Bombings Dispatches, aired on 5th September 2023. මේ වාර්තාව විශ්‍රාමික විනිසුරු SI ඉමාම් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පත් කරලා මේ කමිටුවේ වාර්තාව 2024 ජූනි මාසේ 25 වෙනිදා එවකට හිටිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට බාර දුන්නා. මේ වාර්තාවේ විෂයපතේ නැත්නම් මේ කමිටුවේ විෂයපතේ වෙන්නේ Channel 4 නාලිකාව එල්ල කරන ලද චෝදනා 25ක ඇත්ත නැත්ත විමර්ශනය කිරීමයි. මේ තිබෙන්නේ දෙවෙනි වාර්තාව. මේම නෙවෙයි ඉතින් මම වාර්තාව ෆයිල් එක දැම්මා. මේ වාර්තාවේ ශීර්ෂය කියනවා report of the committee of inquiry. Committee of inquiry කියන්නේ මොකද්ද? නිකම් නිකම් කමිටු කියන එක නෙවෙයි විමර්ශන කමිටු කියන එක. Report of the committee of inquiry into intelligence coordination and investigative processes related to the East Sunday bombings of 21st April 2019. මේ වාර්තාවේ විෂයපතේ වෙන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිසියෙන් හෝ බුද්ධි අංශවලින් යම් අතපසු වීමක් වැරද්දක් සිදු වුණාද කියන එක විමර්ශනය කිරීම. මේ විශ්‍රාමක විනිසුරු ANJ ද අල්විස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පත් කළ මේ කමිටුව 2024 සැප්තැම්බර් 14 වෙනිදා, ඒ කියන්නේ වත්මන් ජනාධිපතිතුමා පත් වෙන්න හරියටම සතියකට කලින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට බාර දුන්නා. දැන් මේ වාර්තා සංගවා තබන්න ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුව උත්සාහ දරන්නේයි. අන්න ඒකට උත්තරේ මෙන්න මේ වාර්තාවේ තිබෙනවා. මේ වාර්තාවේ 40 වන පිටුවේ මෙහෙම තියෙනවා. රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ විසින් ඒක ඉංග්‍රීසි භාෂාවෙන් තියෙනවා සිංහල භාෂාවට පරිවර්තනය කරලා තියෙනවා. 2019 රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ විසින් 2019 අප්‍රේල් 9 වෙනිදා මොහමඩ් සාරා නැතුළු ජාතික තව්හීද් ජමාත් ත්‍රස්තවාදීන් ප්‍රසිද්ධ කතෝලික පල්ලි ඇතුළු ස්ථාන කීපයකට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට කටයුතු කරන බව විදේශීය බුද්ධාංශයෙන් දැනුම් දුන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දෙනවා. කවුද මේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා? වර්තමානයේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනියුරත්න මහතා. මේ ලිපියේ ප්‍රහාරය එල්ල කරන ත්‍රස්තවාදීන්ගේ නම්, ජාතික ඇඳුම්පත් අංක, ඒ වගේම දුරකථන අංක, ලිපිනයන්, සාමාන්‍යයෙන් ගැවෙසෙන තැන් ඇසුරු කරන අය සමහරුන්නම් රෑට ඉඳලා හිටලා යන තැන් සහ යන වේලාව සහ එන වේලාවත් සඳහන් කරලා තියෙනවා. එතරම් විස්තරාත්මක වார்த்தාවක්. එතකොට මේ වார்த்தාව පිළිබඳ මේ කොමිෂන් සභා වார்த்தාවේ රවි සෙනිවරත්න මහතාට එරෙහිව බරපතල චෝදනා නගන නිසාම එතුමගේ පැත්තේ නිර්දෝෂීභාවයට එතුමට කියන්න තියෙන කරුණ මොනවද බලන්න, එතුමා තමන්ව අත්අඩංගුවට ගන්න පොලිසිය උත්සාහ කරනවා, අනේ එහෙම කරන්න එපායි කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරපු මූලික අයිතිවාසිකම් නඩු අංක 241 ඇලීරත් 2024 නඩු ගොනුවත් මම සම්පූර්ණයෙන් අධ්‍යයනය කළ බව විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනි. දැන් අප්‍රේල් 9 මේ ලිපිය එන විට රවි සෙනිවරත්න මහතා විදේශගත වෙලා නැවත ලංකාවට ඇවිත් ලිපිය දකින්නේ 16 වෙනිදා කියලා රවි සෙනිවරත්න මහතා කියනවා. රජයේ නිලධාරීන් විදේශගත වෙනකොට තමන්ගේ වැඩ ආවරණය කරන්න වෙනත් කෙනෙක්ව පත් කරන්න ඕනි. ඒ අනුව CID බාර නියෝජ්‍ය පොලිස්පති නාගාමුල්ල මහතාව වැඩ ආවරණය කරන්න පත් කරනවා. ඉතින් එහෙම කළා නම් සතියක් මේ ලිපිය නාගාමුල්ල මහතාගේ අතට නොගොස් රවි සිනිරත්න මහතාගේ මේසුඩ තිබුණේ කොහොමද කියන ප්‍රශ්නය මතුවෙනවා. ඔය ප්‍රශ්නේ ඔය විදියටම විමර්ශන නිලධාරීන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්ය මණ්ඩලයෙන් ප්‍රශ්න කරනවා. එයාගේ පිළිතුර වෙන්නේ රහසියයි කියලා එන ලියුම් විවෘත කරන්න එපා, කාටවත් යවන්න එපා, මම කඩනකම් මේසුඩ තියලා තියන්න කියලා රවි සෙනිවරත්න මහතා උපදේශක් ලබා දුන්නා කියලා. එනලියුම් බලන්න අයිතියක් නැත්තම් වැඩ ආවරණය කරන නිලධාරියාට තමන්ගේ රාජකාරිය කරන්න බෑ. රාජ්‍යය කියලා එන්නේ අතිශය සංවේදී ෂණිකෝ පියවර ගතිය යුතු
වාර්තා. එතකොට මේ ශ්‍රවී සෙනවිරත්න මහතාගේ නීති විරෝධී උපදේශ නිසා මේ ලියුම මේසෙ උඩ තියෙනවා. ඒ කියන්නේ සහරාන්ලා අරේ බෝම්බ හදනකොට සහරාන්ලා වීඩියෝ පට වලින් අපි මෙහෙම ප්‍රහාරයක් කරගන්නවා කියන වීඩියෝ පටේ පටිගත කරනකොට මේ බෝම්බ ටික කොළඹට ප්‍රවාහනය කරනකොට සහරාන්ලාගේ සියලුම විස්තර ඇතුළත් ලිපියක් රවි සෙනවිරත්න මහත්තයාගේ මේසෙ උඩ අනේමාව බලාපියෝ කියලා විලාප නගමින් මේසෙ උඩට වෙලා තියෙනවා. රවි සෙනවිරත්න මහත්මයා මේ ලිපිය 16 වෙනිදා බලලා අප්‍රේල් මාසේ 16 වෙනිදා බලලා මැයි පළවෙනිද වෙන විට විමර්ශනයක් කර ප්‍රගතිය වාර්තා කරන්නයි කියලා සටහනක් දමනවා. නමුත් CID බාර නියෝජ්‍ය පොලිස්පති නාගාමුල්ල මහතාට යොමු කරන්න බාර දෙන්නේ 19 වෙනිදා. යන ලිපි ලේඛනයට ඇතුළත් වෙලා තින්නේ 16 වෙනිදා සටහන දාපු එක 19 වෙනිදා. හැබැයි අබිරාස් ලෙස අප්‍රේල් 21 වෙනිදා බෝම්බේ පුපුරවා ගන්නා තුරුම මේ ලිපිය නියෝජ්‍ය පොලිස්පති නාගාමුල්ල මහතාගේ අතට යන්නේ නැහැ. ඒ කියන්නේ මේ ලිපිය යන්නේ බෝම්බේ පිපුරවා ගැනීමෙන් පසු දින, ඒ කියන්නේ අප්‍රේල් මාසේ 22 වෙනිදා. අප්‍රේල් මාසේ 22 වෙනිදා තුරුම මේ ලිපිය නාගාමුල්ල මහතාට බාර දෙන්නේ නැහැ. කොහොම වුණත් ඉතා ශනිකව පියවර ගත යුතු ලිපියක් දින 12ක් තිස්සේ රවි සෙනවිරත්න මහතා බාරේ පවතිනෝ. 19 වෙනිදා කියන්නේ සිකුරාදා දවසක්. එතකොට 20 වෙනි සෙනසුරාදා CID සාමාන්‍ය නිවාඩු දවසක්. 21 වෙනිදා පාස්කු ඉරිදා. ඉතින් බොවිට මේ ලිපිය බෝම්බේ පත්තු වෙනතුරුම රවි සෙනවිරත්න මහත්තයාගේ මේස උඩ තිබිලා බෝම්බෙන් පස්සේ මෙවැනි ලිපියක් එවුවායි කියලා බුද්ධ්‍යංශ වලින් කියද්දී 22 වෙනිදා උදේ පාන්දර ඇවිල්ලා මේක බලලා 16 වෙනිදාට සටහනක් දාලා 19 වෙනිදා කියන්නේ සිකුරාදා යන ලිපි ලේඛනයේ සිකුරාදායන් පස්සේ කිසි සටහනක් ඇවිල්ලා නැහැ සෙනසුරාදා නිවාඩුනේ සිකුරාදා යවන්න යොමු කළාය කියලා දැම්මාය කියන සාධාරණ සැකය ඕනෑම කෙනෙකුට ඇති වෙන්න පුළුවන්. තමන්ගේ මේසෙ උඩ සතියක් පුරා කල්පසු වුණු අති රහසයි කියලා ගහපු ලිපියක් නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරයාට සාමාන්‍ය පටිපාටේ යවනවා වෙනුවට මෙතුමාට තිබ්බේ නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරයා වහාම කැඳවලා මේක අතිශයින්ම සංවේදී කාරණයක්. මොකද්ද කාරණේ? අපි හොඳටම දන්න පුපුරණ ද්‍රව්‍ය එකතු කරපු බෝම්බ අත්හදා බලපු ත්‍රස්තවාදීන් පිරිසක් දැන් මරාගෙන මැරෙන ප්‍රහාරයක් කරන්න යනවායි කියලා විදේශීය බුද්ධ්‍යංශයක් දැනුම් දීලා තියෙනවා. ඒ නිසා නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරයා ළඟට කැඳවලා මේකේ බරපතලකම කියලා දීලා වහාම පියවර ගන්න කියලා ලියුම අතින් බාර දී යුතු තිබුණා. හැබැයි මේක සතියක් මේසුඩ කල්ුණු වුණා මදිවට මයි පළවෙනිදා වෙනකන් කල් දෙනවා මේ ගැන සොයා බලා වාර්තා කරන්න. මොකද්ද මේකෙන් පේන්නේ? රවි සෙනවිරත්න මහතා ලිපිය කියවන්නේවත් නැතුව එයි කිසිම බරපතලකමක් තේරුම් නොගෙන මේ සටහන යෙදූ බවයි. මේ ලිපිය ඇත්තටම කියෙව්වා නම් රවි සෙනවිරත්න මහතා සාරාන් කියන්නේ කවුද කියන එක 100ට එනවා. මොකද එතුමා යටතේ තිබෙන ත්‍රස්ත විමර්ශන අංශය 2014 සිට සාරාන්ලගේ කණ්ඩායම ගැන තව්හීද් ජමාත් සංවිධානය ගැන සෙවිල්ලෙන් ඉඳලා මේ ඔහු පිළිබඳ නිරන්තර වාර්තා රවි සෙනවිරත්න මහතාට ලැබෙනවා. මේ වාර්තාවේ කිය ඒ වගේම සාරාන් පිළිබඳ බුද්ධ්‍යංශ වාර්තා 13ක් 2019 ජනවාරි පළවෙනිදා ඉඳන් අප්‍රේල් 20 කියන කාල පරාසය තුල ඉතා කෙටි කලක් තුල බුද්ධි වාර්තා 13ක් රවි සෙනවිරත්න මහත්තයාට යවලා තියෙනවා. මේ වාර්තාව කියන විදිහට මම නෙවෙයි මේ වාර්තාව කියන විදිහට 2017 කාත්තණ්ඩි අලියාර හන්දියේ ආගමික ගැටුම, 2018 දී වවුනතිව් පොලිස් නිලධාරීන් මරා දැමීම, 2018 මාවනැල්ල බුදු පිළිම විනාශ කිරීම, 2019 වනාත විල්ලුවෙන් පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීම කියන මේ පරීක්ෂණ සියල්ලම සිදු කරන්නේ CID ඒක අධීක්ෂණය කරන්නේ රවි සෙනවිරත්න මහතා. ඒ නිසා පුපුරණ ද්‍රව්‍ය එකතු කරපු බෝම්බ අත්හදා බලපු සාරාන් කල්ලිය මරාගෙන මැරෙන ප්‍රහාරයකට යනවා කිව්වම
අනිත් අයට මේක නොතේරුණාට මේ ගැන හොඳම අවබෝධය තියෙන පුද්ගලයා විදියට රවි සෙනිය රත්න මැතිතුමාට මේ ගැන වහාම ක්‍රියාත්මක වීමේ හැකියාවක් තිබුණා. මේ පිළිබඳ හොඳම අවබෝධය තිබෙන එකම පුද්ගලයා විදියට මම රවි සෙනිය රත්න මහතා නම් කරන්නේයි. එක පැත්තකින් තස්ත සාරාන් පිළිබඳ සාරාන් පිළිබඳ 2014 සිට තොරතුරු ගෙනවිත් වාර්තා කරපු ත්‍රස්ත විමර්ශනන් සිටිනතුමා යටතේ සාරාන්ලගේ ක්‍රියාකාරකම් කර අපරාධ පිළිබඳ අධ්‍යයනය කරන CID තියෙනතුමා යටතේ රාජ්‍ය බුද්ධි සේවාව මේ ත්‍රස්තවාදීන් පිළිබඳ නිරන්තරයෙන්ම බුද්ධි වාර්තා එවලා තින්නේ ප්‍රවීසිනි රත්න මෙතුමාට. ඒ නිසා එතුමාට පමණයි මේ මේකේ බරපතලකම තේරුම් අරන් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඇතෙම්ම මේ ලිපිය කියන්නේ සාරාන් ඇතුළු කණ්ඩායම මරාගෙන මැරෙන ප්‍රහාරයකට සූදානම් වෙනවා කියන එක. එතකොට ඇත්තටම මේ ලිපිය රවි සෙනිවරත්න මහතා කියුවා නම් එතුමාට පුළුවන් වෙනවා මේ සාරාන් කල්ලිය සියලු තොරතුරු මං කියව රෑට යට යන තැන් යන වෙලාව පවා දන්නවා කියලා. ඒ නිසා මොවුන්ට හොඳටම අවස්ථාව තිබුණා සෝදිසි රැකවල් දාලා මේ අයව අත්අඩංගුවට ගන්න. අවම වශයෙන් අප්‍රේල් මාසේ 18 වෙනිදා සෝදිසි රැකවල් දැම්මා නම් සාරාන් අත්අඩංගුවට ගන්න තිබුණා. කොහොමද? අප්‍රේල් මාසේ 18 වෙනිදා ප්‍රහාරයට කොළඹින් ඉන්න කලින් තමන්ගේ බිරිඳ සහ දරුවන් කුරුණෑගල තියෙන බිරිඳගේ මහගෙදරට ඇරලවන්න සාරාන් යනවා. ඒතර 18 වෙනිදා වෙන විටවත් 16 වෙනිදා ලියුම දැක්ක කියන්නේ 18 වෙනිදා වෙන විටවත් සෝදිසි රැකවල් යොදලා තිබුණ සර්වේලන්ස් යොදලා තිබුණා නම් සාරාන් ඇතුළු කණ්ඩායමම අත්අඩංගුවට අරගෙන ගන්න තිබුණා. එහෙනම් මේ මා විනාශය වළක්ව ගන්න තිබුණා. මේ බෝම්බේ නිසා 269 දෙනෙකු මිය ගී 10,000 ගණනකට තමන්ගේ ආදරණීය අම්මා නැති වුණා, පවුල රැක ගන්න තාත්තා නැති වුණා, සහෝදර සහෝදරියන් ඥාතීන් තමන් මල් වගේ බලාගත් දරු පැටව හිතවතුන් විශාල පිරිසක් නැති වුණා. ඒ වගේම 500ට අධික පිරිසෙක්ගේ අත්පා ඇස්කන් අහිමි වෙලා ඒ අය සදාටම එක්තැන් වුණා. ඒ විතරක් නෙවෙයි මේ ප්‍රහාරය නිසා සමහරු ඉන්නෝ පවුලේ සියලු දෙනාම මිය ගිහිල්ලා තමන් ජීවිත කාලෙටම සදාටම තනි වුණු අය. රවි සෙනිවිරත්න මහතාගේ මේ නොසලකිල්ල සිදු නොවුණා නම් මේ ලිපිය අවදානකින් තොරව දවස් 12ක් CID රස්තියාදු නොවුණා නම් මේ හැමෝම අදත් ජීවතුන් අතර, මේ හැමෝම අදත් තුවාල වෙන්නේ නැතුව ප්‍රකෘති තත්ත්වේ, මේ රටේ කාලයේ ධනේ ශ්‍රමයේ යටකරන මේ පාස්කු ප්‍රහාරය කියන මහා විනාශය ගැන කතා කරන්නවත් සිද්ධ වෙන්නේ නැහැ. එහෙමනම් මෙන්න මේ தත්ත්වය මත මේ වார்த்தාවේ 41 වෙනි පිටුවේ කියනවා සාපරාදී නොසලකිල්ල මත රවි සෙනිවරත්න මහතාට අපරාධ නඩු පවරා දඬුවම් කළ යුතුයි කියලා. එහෙමනම් පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන චුදිතයෙක් බවට පත් වෙන්න ඕනි රවි සෙනිවරත්න මහතා තමයි. පාස්කු ප්‍රහාරයේ පිළිබඳ විමර්ශනය කරන පොලිසියේ ලොකුම ලොකු පුටුවේ දැන් වාඩි වෙලා ඉන්නේ. මෙයාගේ අධීක්ෂණය යටතේ පාස්කු ප්‍රහාරයේ පිළිබඳ අලුතින් කරනවා කියන විමර්ශනය සිදු කරොත් පාස්කු වින්දිතයන්ට සාධාරණ ඊට වේවිද? කොහෙත්ම පොලිසිය තුල යුක්තිය ඊට කිරීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? මේක හොරාගේ අම්මගෙන් පේනානවා වෙනුවට හොරාගෙන්ම පේනානවා වගේ වැඩක්. මේ වார்த்தාව අපේ අතර ලැබෙන්න කලින් රවි සෙනිවරත්න මැතිතුමාව රවි සෙනිවරත්න මැතිතුමාව මාජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධූරයට පත් කරාම මේකේ තියෙන වැරද්ද අපි පෙන්වලා දුන්නා. එක පැත්තකින් තමන්ට එරෙහිව පොලිස් විමර්ශනයක් සිදු කරලා පොලිසිය විසින් තමන්ව අත්අඩංගුවට ගන්න යනවාය කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් පවරලා ඒ නඩුවත් පොලිස් විමර්ශනයක් සිදු කරමින් තිබියදී
පොලිසියේ බාර ප්‍රධාන නිලධාරියා බවට එතුමා පත් වෙනවා. දැන් අර පොලිස් නිලධාරීන්ට පුළුවන්ද මේ විමර්ශනය සුවාදීනව අපක්ෂපාතීව කරගෙන යන්න. ඒ වගේම මෙතුමා බීමතින් රියපදවල අනතුරක් කරගෙන රක්ෂිත බන්ධනාගාරගත වුණු කෙනෙක්. අපි මේ කරුණු කියලා රටේ නීතිය ක්‍රියාත්මක වෙන්න නම් පොලිසියේ ගෞරවාන්විතව තමන්ගේ රාජකාරිය ඉටු කරන්න නම් රවි සෙනවිරත්න මහතාට මේ තනතුරු දෙන්න එපායි කියලා ආණ්ඩුව ආපු ගමන් අපි මාධ්‍ය හමුවත් කියලා කිව්වා. අවාසනාවට ජනාධිපතිතුමාට ඒක ඇහුණේ නැහැ. ඒ වගේම අල්විස් වාර්තාවේ 14 වන පිටුවේ CID නිසිදස සිය රාජකාරිය ඉටු නොකිරීම නිසා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතාට අමතරව එයි හිටපු අධ්‍යක්ෂක ශානී අබේසේකර මහතාටත් අපරාධමය නඩු පැවරිය යුතුයි කියලා නිර්දේශ කර තිබෙනවා. ඒ විතරක් නෙවෙයි අපරාධයේ නඩු පැවරීමට හෝ මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධමය නඩු පැවරීම හෝ විනය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් නිලධාරීන් 17 දෙනෙක්ගේ නම් මේ වාර්තාවේ අඩංගු වෙනවා. ජනාධිපතිතුමත් ආණ්ඩුවත් මේ වාර්තාව යටපත් කරන්න උත්සාහ කළේ ඇයි? හේතුව තමයි ජනාධිපතිතුමාගේ නොහැකියාව ප්‍රදර්ශනය වීම. ජනාධිපතිවරයෙක් සතු විය යුතු ඉහළම කුසලතාවයේ තමයි ඒ තනතුරට වඩාත්ම ගැළපෙන පුද්ගලයා හඳුනා ගැනීම. ජනාධිපති කියන්නේ ගොඩක් වැඩ කරන කෙනෙක් නෙවෙයි, වැඩ කරවන කෙනෙක්. වැඩේ හරියට කරව ගන්න නම් ඒ වැඩේට වඩාත් ගැළපෙන පුද්ගලයා හඳුනා ගැනීමේ හැකියාව තිබිය යුතුයි. දැන් ජනාධිපතිතුමා තමන්ගේ පළමු දවසේ තනතුරේ පළමු දවසේ පත්වීම් තුනක් කරා. ඒ තුනෙන් දෙකක්ම නුසුදුස්සම් පත් කරලා තියෙන්නේ කියන එක සනාථ වෙලා තියෙනවා. අපි මුලින් පෙන්නුවා ජනාධිපති ලේකම් ධූරයට පත් කළ පුද්ගලයා ඒ තනතුරට නුසුදුසු ඇයි කියලා. අද ප්‍රශ්න ගණනාවක් මතුවලා තියෙනවා. ජනාධිපති ලේකම් තුමාට ජනාධිපති ලේකම් ධූරයේ රාජකාරිය තේරනවා නම් නිපුණ ආරක්ෂකයේ මන්ත්‍රීතුමා අද ඇමතිවරයෙක්. අද මැතිවරණයේ පාර්ලිමේන්තු මැතිවරණයේ දිනේ පිළිබඳ අධිකරණයේ ඉදිරියේ නඩුවක් පවරන්න යන බවට ප්‍රවෘත්ති තිබුණා. ඒ දිනේ වැරද්දක් තියෙනවා. ඒ වැරද්දට වග කියන්න ඕනේ ජනාධිපති ලේකම්වරයා. මොකද ජනාධිපති ලේකම්වරයා තමයි ජනාධිපතිතුමා වෙනුවෙන් ඒ ගැසට් එක ගහන්නේ. වැඩබැරි ජනාධිපති ලේකම්වරයෙක් ඉන්නේ නුසුදුසුෙක් පත් කරපු නිසා. ඒ වගේම කනිෂ්ඨ නිලධාරියෙක් නිසා රාජ්‍ය සේවයේ කැළඹිලා ඉන්නේ. ඊට අමතරව ඔන්න දෙවෙනි පත්වීම මහජන ආරක්ෂක අමාත්‍යාංශයට පත් කරලා තියෙන්නේ පොලිස් විමර්ශනයක ප්‍රධාන චුදිතෙක්. සොත්ති උපාලිව පත් කරා වගේ වැඩක්. දෙවන හේතුව තමයි තමන්ට මැතිවරණයේදී සහය දුන් දේශපාලන සගයින්ට නඩු වැටීමෙන් ආරක්ෂා කරගන්න. අද අපි මේ වාර්තා හෙළිදරව් කරේ නැතිනම් අඩුම ගාන හෙළිදරව් කරනවා කියන එක ප්‍රකාශ කළේවත් නැතිනම් මේ අය නඩු පැවරීමෙන් බේරා ගන්න ජනාධිපතිතුමාට හැකි වෙනවා. ඒ නිසා මේ වාර්තා ප්‍රසිද්ධ වුණොත් තමන්ට ඡන්දෙදි උදව් කළ සගයන්ව නීතියෙන් යුක්තියෙන් බේර ගන්න බැරි වෙන නිසා ජනාධිපතිතුමා මේ වාර්තා යටපත් කරන්න උත්සාහ කරා. ආණ්ඩුවට තවම මාසයක්වත් නැහැ. තමන්ගේ පළවෙනි මාසයේ තුලදී මෙවැනි බරපතල වරදක් කරගත් පළමු ආණ්ඩුව බවට මේ ආණ්ඩුව ඉතිහාසයට එකතු වෙනවා. සිරිසේන ආණ්ඩුව බැඳුම් කර වංචාව සිදු කරන්නේ තමන්ගේ දෙවෙනි මාසේ. මේ සිද්ධිය සිදුවෙන්නේ තමන්ගේ පළවෙනි මාසේ. මේ වාර්තා ජනගත කිරීම ජනාධිපතිතුමාගේ වගකීමක්. ඇයි? මේ වාර්තා ජනාධිපතිතුමාට හැර වෙන කිසිවෙකුට ජනගත කරන්න බෑ. ඇයි? මේ වාර්තා බාර දීලා තියෙන ජනාධිපතිතුමාට පමණක් වන නිසා. ඉතින් ඒ යුතුකම ඉටු නොකර තමන්ගේ දේශපාලන සගයන් බේරා ගැනීමට මේ වාර්තා යටපත් කිරීමට ජනාධිපතිවරයා තමන් සතු බලය පාවිච්චි කිරීම, බලය අයිතු ලෙස භාවිතා කිරීම කියන විසමාචාරය ජනාධිපතිතුමා සිදු කරලා තියෙනවා. අනිත් පැත්තෙන් මහජන මුදලින් හැදූ වාර්තාවක අන්තර්ගතය දැනගන්න මේ රටේ ජනතාවට අයිතියක් තියෙනවා. ඒ අයිතිය පැහැර ගැනීම සිතීමේ නිදහස, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සාතික් කර ඇති සිතීමේ නිදහස සහ තොරතුරු දැනගැනීමේ අයිතිය කියන මූලික අයිතිවාසිකම් දෙකම උල්ලංඝනය වෙනවා. ඒ කියන්නේ ජනාධිපතිතුමා චේතනාන්විතවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා තිබෙනවා මේ වාර්තා දෙක ප්‍රසිද්ධ කිරීම පැහැර හැරීම හරහා.
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 38 වන වගන්තිය අනුව මේ කාරණා දෙකම ජනාධිපතිවරයා ධූරයෙන් නිරපා හැරීමට දෝෂාභියෝගයක් ගැනීමට ප්‍රමාණවත් කාරණා දෙකක් පාස්කු ප්‍රහාරයේ චුදිතිකු බව දනිමි රවි සෙනවිරත්න මහතාව ළඟට අරගෙන මෑතකනි ගත් ළඟට අරගෙන ඔහුට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධූරේ බාර දීලා අලුතෙන් කරනවා කියන පාස්කු විමර්ශනය සිදු කර කිරීම එතුමාගේ අධීක්ෂණය යටතේ කරන්න තීරණය කළේ ඇයි මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධයයි CID अध्यक्ष दूरे दरु शानी अभेसेकर महता पवा विश्वासकरन मालिमा जातिक लैस्टी सिटी मोहम्मद इब्राहिम महता बेरागेनीम सदहा पास्कु प्रहारे सबै तुरुतुरु विकृति करला समस्त जातियम नुमगेवीमे यटियरमुनेन मेपत्वीम सिदुकलाय कियन साधारण सकेय अपिट ऐतिवेनो मम मे अवस्थावे प्रकाश कले मे वार्ताव यटपत् किरीमट ආණ්ඩුව පෙළඹීමට හේතු පමණයි මේ වාර්තාවේ රජයේ නිලධාරීන් 1000 දෙනෙකුට පාස්කු ප්‍රහාරය මත අපරාධ චෝදනා ගොනු කිරීමට හෝ විනයානුකූලව පියවර ගැනීමට නිර්දේශ කර තිබෙනවා ඒ සෑම නිලධාරියෙකුටම තමන්ගේ පැත්තෙන් කියන්න කතාවක් ඇති ඉදිරිපත් කරන්න නිදාසට කාරණා ඇති තමන්ට එරෙව නඩු පැවරුවාම ඒ අයට හැකියාව තියෙනවා තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කරන්න අපි නිර්දෝෂීභාවයේ పూర్ව නිගමනයේ ඉඳගෙන තමයි ඒ අය දිහා බලන්නේ. තමන්ට මැතිවරණයේදී සහාය දුන් තම දේශපාලන සගයන් බේරා ගැනීමට මේ වාර්තා යටපත් කිරීමට ජනාධිපතිතුමා උත්සාහ කළත් ඇත්තෙම ජනාධිපතිතුමා යුතුකම උනේ මොකක්ද? ව්‍යස්ථාවෙන් තමන්ට පැවිරලා තියෙන යුතුකම ඉටු කරමින් මේ වාර්තා ප්‍රසිද්ධ කරනවා. මේ වාර්තාවල වැරදි ලෙස නිගමනයන්ට එළඹිලා තියෙනවා නම් තොරතුරු ඇසුරේ ඕනෑම චුදිතයකට අවස්ථාව තියෙනවා ම අභියාචනා අධිකරණයට ගිහිල්ලා මේ නිගමනයන් අහෝසි කරගන්න අධිකරණ නියෝගයක් ලබා ගන්න. ඒ වගේම වාර්තාව ඇවිල්ලා Tamanට අවාසිය කියලා දැක්කට පස්සේ කමිටුවේ සමාජිකයන්ව විවේචනය කරමින් අපි මේ වාර්තා පිළිගන්නේ නැහැ කියන්නේ කාටවත්ම අයිතියක් නැහැ. කමිටු සමාජිකයන්ගේ හැකියාව පක්ෂපාතිත්වයේ පිළිබඳ යම් ප්‍රශ්නයක් තිබෙනවා නම් ඒ ප්‍රශ්නේ මතු කරන්න ඕනේ කමිටු සමාජිකයන් පත් කළ මොහොතේ මිස වාර්තාව එළියට ඇවිල්ලා වාර්තාව අධ්‍යයනය කරලා වාර්තාව Tamanට අවාසිය කියලා දැක්කට පස්සේ මේ කමිටු සමාජිකයන් අපි පිළිගන්නේ නැහැ කියලා කියන්න කාටවත්ම අයිතියක් නැහැ. මේ පසුබිම යටතේ ජනාධිපතිතුමන් විසින් අපරාධයකට නඩු පැවරිය යුතු බවට කමිටු විසින් නිර්දේශ කර තිබෙන පොලිසිය යටතේ තිබෙන ප්‍රධානතම විමර්ශනයක චුදිතෙක් බවට සැකකරුවෙක් බවට පත් වී තිබෙන මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් රවි සෙනවිරත්න මහතා වහාම එම ධූරේ නිවත් කළ යුතුයි. රවි සෙනවිරත්න මහතා එම තනතුරේ රැඳී සිටින තුරු පොලිසියෙන් යුක්තිය බලාපොරොත්තු වෙන්න බෑ. විශේෂයෙන්ම පාස්කු විඳිතයන්ට යුක්තිය ඉටු කිරීමක් බලාපොරොත්තු වෙන්න බෑ. බලයට පත්වී පළමු මාසයේ තුලම බලය අයිතු ලෙස භාවිතා කිරීම පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව චේතනාන්විතව උල්ලංඝනය කිරීම පිළිබඳ ජනාධිපතිතුමා වහාම ජාතියෙන් සමාව ගත යුතුයි. මේ කාරණා දෙකම ඒ කියන්නේ බලය අයිතු ලෙස භාවිතා කිරීමේ විසමාචාරයේ සහ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියටපත් කිරීම කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 වන වගන්තියේ යටතේ දෝෂාභි යෝගයන් ගෙනීමට තුරු දෙන කාරණා දෙකක්. ඒ නිසා ජනාධිපතිතුමා මේ කාරණා දෙක ඉටු නොකළොත් නැවත කිව්වොත් රවි සෙනවිරත්න මහතා වහාම තනතුරෙන් පහ කිරීම තමන් සිතා මතා ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය අහුරන්න තමන්ගේ සගයන් දේශපාලන මිත්‍රයන් රැකගන්න වාර්තා යටපත් කිරීම පිළිබඳ ජාතියෙන් සමාව ගැනීම කියන කාරණා දෙක නොකළොත් ඉදිරි පාර්ලිමේන්තුවේදී අපි ජනාධිපතිතුමාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනීමට කටයුතු කරනවා. මේ වාර්තාවල තිබෙන ඇමුණුම් ජාතික ආරක්ෂාවට සංවේදී නිසා ඒවා ප්‍රසිද්ධ කරන්න එපා කියලා කමිටු සමාජිකයන් විසින් ජනාධිපතිතුමාට නිර්දේශ කර තිබෙනවා. ඒ නිසා ඒ ඇමුණුම් අපි ජනගත කරන්නේ නැහැ. මේ වාර්තා දෙක අතුරෙන්
report of the committee of inquiry into intelligence coordination and investigative processes related to the Easter Sunday bombings of 21st April 2019 කියන වார்த்தාව මේ මොහොතේ සිට www.udegammanpila.com වෙබ් අඩවියෙන් හෝ උදේගම්මන්පිල Facebook පිටුවෙන් ඕනෑම කෙනෙකුට බාගත කරගන්න පුළුවන් මේ වார்த்தාවෙන් හෙළිවෙන කාරණා සමාජ සංවාදයට ලක් වෙන්න යම් කාලයක් අවශ්‍යයි දැන් අපි සෑහෙන වෙලාවක් කතා කරානේ විනාඩි 40කට ආසන්න කාලයක් කතා කරලා තිනවා එතකොට මේ කරුණු සමාජයේ සංවාදයට ලක් වෙන්න යම් කාලයක් අවශ්‍යයි ඒ නිසා දෙවන වார்த்தාව අපි 28 වෙන සවුඳා උදෑසන 10ට මෙම ස්ථානයේ හෙලි කරන්න බලාපොරොත්තු වෙනවා ඒ වார்த்தාව හරහා වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට කිව් බොරු තාක්ෂණික සාක්ෂි ඔස්සේ බොරු බවට ඊටාම පෑදිලිව තාර්කිකව සහ තාක්ෂණික සාක්ෂි සහිතව ඔප්පු කරලා තිබෙනවා ඒ ගැන අපි මේ ගැන සමාජ සංවාදයේ අවසන් කළ මේක ජීර්ණය කරගත්තට පස්සේ ඒ වார்த்தාව ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඔව්. ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මානව ප්‍රශ්නේ. දැන් අපි මේක ෆෑන් එක දැම්මොත් අමාරුද කට්ටියට? පාස්කෝ ප්‍රහාරය පිළිබඳ ජනක සිල්වා ජනාධිපති කොස්මේ වார்த்தාව ඉදම් ජනාධිපති රෝහල් රාජපක්ෂ මහත්මයාට බාර දීලා ඒක සම්බන්ධව මා ජනතාවට ප්‍රසිද්ධ කරන්න සහ මාධ්‍ය ප්‍රසිද්ධ කරන්න කිසියම් කාලයක් ගත වුණා. මේකට උත්තරාත්මකව ටිකක් දෙන්න අපි වෙනවා මේක කියවලා අවශ්‍ය නිකුණි කියලා ගන්නවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ වාර්තාව ප්‍රසිද්ධ කරන්න දීර්ඝ කාලයක් ගියන වාර්තාව ලැබුණාම ලැබුණාට පස්සේ වාර්තාව ප්‍රසිද්ධ කරන්න කටයුතු කරා ඔය ප්‍රශ්න කරේ කොටසක් ඔය රෞෆකේ මැමතුමත් සිහිපත් කරා මම දැක්ක පෙරේදා මාධ්‍ය විපක්ෂයේ දිගින් දිගටම කිව්වා මේ කොටස් සංගවන්න බෑ අපිට දැනගන්න අවශ්‍ය සත්‍ය බෝධනිකව මහමොළ කරු වෙන තියන්නේ මේ සංගවූ කොටසය ඒ නිසා තමයි සංගවන්නේ කියලා. එතකොට අවසානයේදී ඒ කොටස් එක පැත්තකින් පාර්ලිමේන්තුවේ පුස්තකාලේ තියලා මන්ත්‍රීවරුන්ට පමණක් පරිශීලනය කරන්න අවස්ථාව දුන්නා. ඒ වගේම අනිත් පැත්තෙන් හැරල් ඇන්තනි රදගුරුතුමන්ට බාර දුන්නා. දැන් මේ වාර්තා දෙක දැන් ඔබ දන්නවා ඇති මේ වාර්තාව පිටු 780ක දෙවන්ත වාර්තාවක්. ඒ වார்த்தාව ඉස්සලාම කියවගන්න යම් කාලයක් යනවා මේ වார்த்தාව පිටු 47යි එතකොට මේ ඒ වගේම මේක මේ මන් දිනවකවානු සහිතව කිව්වා මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒක උඩ වාඩි වෙලා හිටියා නෙවෙයි මේ අද මම ප්‍රසිද්ධ කරපු වார்த்தාව එතුමා ගෙදර යන්න සතියකට කලින් තමයි වார்த்தාව උට එතුමාට බාර දෙන්නේ අපිට තිබ්බ ප්‍රශ්නේ තමයි මේ වார்த்தාව ප්‍රසිද්ධ කළ යුතු බවට ජනාධිපතිවරණ අවසන් වුණාම සමාජ සංවාදයක් ආවා ඒ නිසාම අපි බලාපොරොත්තු වුණා ජනාධිපතිතුමා කටුවා පිටියේ මම මේ ගැන හත් වෙනද මගේ මාධ්‍ය හමුවේ පැහැදිලි කරා. ඔබතුමේ යලි අහන නිසා කියනවා. මොකද දවසින් දවස වෙන වෙන කට්ටියනේ මෙතනට එන්නේ. එතකොට මම පැහැදිලි කරනවා 6 වෙනිදා ඔක්තෝබර් 6 වෙනිදා ජනාධිපතිතුමා කටුවා පිටියේ පල්ලියට උත්සවාකාරයෙන් ගියාම අපි බලාපොරොත්තු වුණේ ජනාධිපතිතුමා මේ යන්නේ මේ වාර්තා දෙක ප්‍රසිද්ධ කරන්න කියලා. හැබැයි ජනාධිපතිතුමා මේ වාර්තා දෙක ප්‍රසිද්ධ කරන්නෙත් නැහැ. කාදිනල්තුමන් ඒ ගැන ප්‍රශ්න කරන්නෙත් නැහැ මේක ටිකක් සැකකටියුතු නිසා තමයි හත්වෙනිදා මම එතුමගෙන් ඉල්ලීමක් කරේ වා මේ වාර්තා දෙක ප්‍රසිද්ධ කරන්න ඔබතුමාගේ වචන වලින්ම කියනවා නම් අන්තර්ගතය දැනගන්න මේයිලා මගේ වචන නෙවෙයි දැන් මම වාර්තාව ප්‍රසිද්ධ කරන්න බැඳිලා නැත මම නෙවෙයි ප්‍රසිද්ධ කරන්න මේ ගෝඨාභය ජනාධිපතිතුමාට මෙතුමා කියනවා ආකාරය මෙතුමා වහාම මේක ජනතාව දැනගත යුතු කියන ස්ථාවර ඉන සටන් කරපු කෙනෙක් එතුමාගේ ඔබ මම වීඩියෝ පටේ පෙන්නුවේ ඒකයි එතුමාගේ ස්ථාවරය අනුව අර විපක්ෂයේ മന്ത്രി විදියට සිටිය ස්ථාවරය ජනාධිපති වුණාට පස්සේ එතුමාට වෙනස් කරන්න බෑ මොකද එතුමාගේ ස්ථාවරයන් අනුව තමයි එතුමා මේ රටේ නායකයා කරන්න රටේ ජනතාව තීරණය කරන්නේ ඒ නිසා එතුමා හැමදාම කියනවා අනිත් අය කරපු වැරදි මම කරන්නේ නෑ වෙනසක් කරන්නයි මාව පත් කරේ ඉතින් සිස්ටම් චේන්ජ් ජනාධිපති කියනවනේ මම යන්නේ කොයි පාරේ ගෝඨාභය ගිය පාරේ කියලා මං අහන්නේ ඒකද ජනතාව බලාපොරොත්තු වෙන්නේ කියලා නැවත ප්‍රශ්න කරන්න වෙනවා හරි ඔබතුමා එක පිළිගත්තේ නැත්නම් මෙහෙම කර පිළිගන්නකෝ හරි ගෝඨාභය ජනාධිපතිතුමා එක පරක්කු කරද්දී
මටමතක කරකොටස පමණයි මමත් ඒ කාලේ ඇමතිවරයෙක් කියලා මට මතක ඔබතුමා දින කියන්නේ නැත්නම් කමන්නේ අපි ඔබතුමා තරකේ හිමම ගමුකෝ ඒකට උත්තර දෙමුකෝ ඉතින් ගෝඨාභය ජනාධිපතිතුමා කරපු දේ වැරදි කියලා විවේචනය කරලා ඒ නිසා ඒ ආණ්ඩුව පෙරලන්න කටයුතු කරලා ජනාධිපති පුට්ටුවේ වාඩි වෙච්ච එක්කන දැන් කියනවා නම් මෙච්චර දවස් කී කියලා හිටියේ මම යන්නේ කොයි පාරේ වික්‍රමසිංහ ගිය පාරේ කියලා ආර්ථික කාරණා සම්බන්ධයෙන් හැබැයි කමිටු වාර්තා සම්බන්ධයෙන් ඒතුමා කියන්නේ මම යන්නේ කොයි පාරේ ගෝඨාභය ගිය පාරේ ඉතින් ගෝඨාභය රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරුන් ගිය පාරේ යන්න මං හිතන්නේ තමයි මේ තුමා පත් කරේ කියලා प्रसिद्ध औवृद्धट वगे अतुत මම ඇමති දූරයෙන් ඉවත් කරනවා අපි ඇමති දූරයේ ඉන්නකොට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනාලද මට මතක විදිහට 12 දෙනෙක් නැත්තම් 18 දෙනු නඩු පවරනවා මම ඒ කාලේ මගේ Facebook එකේ post එකක් දැම්මා තාමත් ඒක ඇති ප්‍රංශයේ 2015 ඉල්ල කර බෝම්බ ප්‍රහාරය ඒ වගේම ඇමරිකාවේ 9/11 බෝම්බ 9/11 මරාගෙන වෙන්න ප්‍රහාර යන දෙකේදීම තාක්ෂණය හොඳින් තියෙන සම්පත් හොඳින් තියෙන ඇමරිකාව සහ ප්‍රංශයේ නඩු පවරන්න ගත කළ කාලයට වඩා අඩු කාලෙකින් ශ්‍රී ලංකාවේ පොලිසිය සහ නීතිපති එකතු වෙලා මේ පාස්කු අපරාධකරුවන්ට නඩු පැවරුවා. එතකොට මුකුත් කරේ නැහැ කියන්න බෑ. පැවරුවා ඊට පස්සේ තමයි මේ දැන් මේ ඒ මොහොතේ දැන් ඔබතුමා දන්නවා විමර්ශන කරනකොට CID ප්‍රධානිය විදිහට ඉන්නේ කවුද? රවි සෙනවිරත්න මහත්තයා මමත් තරක් දැක්කලා දිර අල්ලම්පලයන් කියලා එතුමා ඉල්ලන්නේ නැහැ එතුමා විස්්‍රාම ගත්තට පස්සේ තමයි එයා යට තින්න නිලධාරීන් හරහා මේ තොරතුරු එළියට එන්නේ ඒ අනුව තමයි මේ ගැන සොයා බලන කමිටුවක් පත් කරන්නේ ඒ කමිටු වාර්තාව බාර දෙන්නේ කවදද 2024 සැප්තැම්බර් 14 එතකොට ඒ 2024 දෙන්න තියෙන වාර්තාව 2021 දී මම කටයුතු නොකලේ ඇයි කියලා ප්‍රශ්නේ නම් හරිම අසාධාරණයි ඊයේ ජනාධිපතිවරයා පැවති පටවාරි කියන කතාවෙන් ප්‍රසිද්ධ ඒ කියන්නේ තාම දැනි චෝදනාවක් කරනවා 2015 බලය ගන්න පාස්කු ප්‍රහාරය අල්ලගෙන ගිය කට්ටිය දැන් මේ කොමාවකින් වගේ ඇහැරිලා එතනින් එහාට යුක්ති ඉදිරියේම කඩාකප්පල් කරන්න මේ වෙනත් මතයක් සමාජය ගොඩනගන්න උත්සාහ කරනවා කියලා. ඒ යුක්තිය ඉටු කරන්න කඩාකප්පල් කරනවා නම් කොහොමද මේ පාස්කු ප්‍රහාරයේ පිළිබඳ මේ සමාජයේ පිළිගත් විනිසුරුවරු විමර්ශනයක් කර ලබා දුන් වාර්තාව යුක්තිය පසඳලීමට පාසුවක් වෙනවද යුක්තිය ඉටු කිරීම කඩාකප්පල් වෙනවද ඒතර අපි කරන්නේ යුක්තිය ඉටු කිරීම පාසු කරන දෙයක් විමර්ශන වලින් හොයාගත්තු විමර්ශන කමිටු දෙකක් සොයාගත්ත විමර්ශන කමිටු දෙකේ ඉන්නේ විනිසුරුවරු මේ රටේ නඩු තීන්දුව දුන්න අය ඔවුන්ගේ නඩු තීන්දුව පිළිබඳ මම දන්න තරමින් කවුරුවත් කවදාවත් ප්‍රශ්න කළා නැහැ ඒ නඩුකාරතුමන්ලගේ හොයාගත්ත කරුණු හෙළිදරව් වීම විමර්ශනයේ පාසු වෙනවද කඩාකප්පල් වෙනවද හැබැයි පාස්කු විමර්ශනයේ ප්‍රධාන චුදිතෙක්ව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත් කිරීම විමර්ශනයේට සහාය වීමත් කඩාකප්පල් වීමත් ඒ අනුව අතිගරු ජනාධිපතිතුමනි විමර්ශනයේට සහාය වී ඇත්තේ මමයි විමර්ශනයේ කඩාකප්පල් කිරීමට උත්සාහ කර ඇත්තේ ඔබයි ඒ නිසා ඔබතුමා ওই නගන චෝදනාව කණ්ණාඩියක් ඉදිරියට ගොස් නගනු මැනවි කියලා තමයි තුමට කියන්නේ තියෙන්නේ කණ්ණාඩිය කියන්නේ කැඩපතට आगमिक नायक आगमिक नायक गति गौरव විනිශ්චයකාරවරුන් සකස් කරපු වාර්තාවක් බලන්නෙත් නැතුව බැලුවද කියන බැලුවා කියලා එතුමා මේ දක්වා ප්‍රකාශ කරලා තිබුණේ නැහැ. එතුමා ඊයේ තමයි කියන්නේ මේ කතාවක්. එතෙක් එතුමා ලැබිච්ච බවක් අද එතුමා කියලා තිබෙනවා. එතුමත් කතෝලික ප්‍රජාවෙන් සංගවා ගැනීමේ වරදක් එතුමා කළා තියෙනවා. එතුමා කියනවා එතුමා පිළිගන්නේ නැහැ කියලා. කමිටුවක මගේ කතාවකට උත්තරේ දුන්නා මම ආයි සීපත් කරන්න කමිටුවක් පත් කරන අවස්ථාවේ ඕනෑම පුද්ගලියෙකුට කියන්න පුළුවන් අධිකරණ ඉදිරියට ගිහලා මේ කමිටුව අහෝසි කරන්න
මේ කමිටු සමාජිකයට මෙවැනි විමර්ශනයක් කරන්න හැකියාව නැහැ. එහෙම නැත්නම් මෙයා පක්ෂපාතී නිසා මෙයාගෙන් සාධාරණයක් බලාපොරොත්තු වෙන්න බෑ කියලා. හැබැයි අගරදු ගුරුතුමන් මා දන්නා තරමින් එවැනි චෝදනාවක් මාධ්‍ය ඉදිරියේ නගනවා අධිකරණ ඉදිරියට ගිහින් නගනවා තබා මාධ්‍ය එතුමන් නිරන්තරයෙන් මාධ්‍ය ඉදිරියට එන චරිතයක් මම නම් දැක්කේ නැහැ කවදාකවත් එතුමා මේ චෝදනාවක් නගන. කවුරු හරි දැක්කම කරුණාකර මට කියන්න. එතකොට කවද ඉවර නැහැ උත්තරේ. එතකොට කාදිනල් තුමාට නෙවෙයි කිසිම කෙනෙකුට සාධාරණ අයිතියක් නැහැ වාර්තාව කතර ලැබුණාට පස්සේ වාර්තාවේ තමන්ගේ හිතළු වලට ගැළපෙන්නේ නැති වුණාම තමන්ට අවාසි වුණාම මේ වාර්තාව පිළිගන්නේ නැහැ කියන්නේ. වාර්තාවේ පිළිගන්න බැරි කොටසක් තියෙනවා නම් දැන් එතුමාට පුළුවන් අභියාචන අධිකරණයට ගිහිල්ලා කියන්න මේ නිගමන එළඹිලා තින්නේ අතාර්කිකවයි මේ නිගමන අහෝසි කරන්න. එහෙම මිසක් කමිටු වාර්තාව තමන් කැමති දේවල් වෙනුවට තමන් අකමැති දේවල් ලියුණාම විරුද්ධ වෙන්න කාදිනල් තුමන්ට තබා මේ රටේ ජනාධිපතිතුමන්ටවත් අයිතියක් නැති බව ඉතාම ගෞරවයෙන් නීතිය දන්න පුද්ගලෙක් විදිහට මම එතුමන්ට සිහිපත් කරනවා. එතුමන්ට අද ප්‍රශ්නයක් තියෙනවා නම් එතුමන්ට තිබ්බා මේ පුද්ගලයා පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් හැකියාවෝ පක්ෂග්‍රාහීත්වය පිළිබඳ එතුමන්ට තිබුණා පාස්කු ක්‍රියාවලිය ගැන වැඩිම අවධානයෙන් ඉන්න පුද්ගලෙක් විදිහට එතුමා නොදෙන හිටියා වෙන්න බෑනේ මේ කම්පියුටර්කපත් කිරීම මාධ්‍යවල වාර්තා කරපු කාරණයක්. එතකොට එතුමාට තිබුණා මේ පුද්ගලයා වැරදි මේ අයිට මේ දේ කරන්න බෑ කියලා අධිකරණ ඉදිරියට ගිහලා මේ කමිටුවේ පුද්ගලයන්ව ඉවත් කරවන්න. එහෙම එකක් එතුමා කරේ නැහැ. දැන් එතුමාට පුළුවන් එතුමාට පේනවනා යම් යම් නිගමන අතාර්කිකයි සාක්ෂි නැහැ. මොකද අපි ඒකට කියන්නේ නීතියට එකඟ නැහැ කියලා. ඒක අභියාචන අධිකරණ ඉදිරියේ අභියෝගයට ලක් කරන්න. එහෙම මිසක් තමන්ගේ හිතේ තියෙන දේ පොතේ නැහැ කියලා ඒකට විරුද්ධ වීම අතිශයම අතාර්කිකය කියන එක ඉතාම ගෞරවයෙන් එතුමන්ට සිහිපත් කරනවා. අපි හැමදාමත් යුක්තිය වෙනුවෙන් පෙනී හිටියා. එතුමන්ට ඒක දැක්කේ නැත්තේ ඇයි කියන එක මට බරපතල ප්‍රශ්නයක්. හැබැයි එතුමනම් යුක්තිය ඉල්ලන එක තමන් දැන් බලන්න මේ වාර්තාව හදන අවස්ථාවේ මේ වාර්තාව දෙන්නේ සැප්තැම්බර් මාසේ 14. සැප්තැම්බර් 14 වෙනිදා මේ විනිසුරුතුමන්ලා දන්නවද? ඒ වාර්තාවේ නිගමනයට එළඹෙන්නේ නැත්තේ ඊටත් මාසයකට කලින්. මොකද මාස දෙකකට විතර කලින් මොකද වාර්තාව හදන්න යම් කාලයක් යනවා. මට මතකයි මාස 6ක් විතර ගත්ත ජනක්ද සිල්වා වාර්තාව සැකසන. මොකද Tamante මේ එකතු වෙන කරුණු සම්පින්ඩණය කරලා මොනවද දාන්නේ මොනවද නැති කියලා නිගමනයට එළඹෙන්නේ එක තම මේ සාමාන්‍ය නඩුවකත් මාස 3ක් විතර ගන්නව නඩු තීන්දුව දෙන්නේ. එතකොට මෙතුමන්ලා මේ රවි සෙනිවරත්න මෙතුමන්ලා ආණ්ඩුවේ තනතුරු ගන්න බව දනිමින් ඒ නිසා මේ දෙන්නගේ නම දැම්මා නෙවෙයි. ඒ අය මේ අනාගතේ මොකද මේ කමිටුවේ මම දන්න තරමින් විනිසුරුවරුන් වැනි විමර්ශනශීලී බුද්ධියෙන් ඉන්න පිරිස් මිසක් පේනකරුවන් ජ්‍යෝතිර්කරුවන් දාලා නැහැ. අනාගතේ මේ අය මොනවද මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වෙන අය, ශානි අබේසේකර මහත්තයා යලි කොන්ත්‍රාත් පදනමින් පොලිසියේ වැඩ කරන්න එන අය අපිවත් හිතුවේ අපි දන්නවනේ අපි තුමල්ලට කියනවා දේශ පොලිසියේ රාජකාරී කරන අයට දේශපාලනය කරන්න තහනම් යලි පොලිසියේ රාජකාරී රස්සාව බලාපොරොත්තු වෙනවා නම් දේශපාලන වේදිකාවට නගින්න එපා කියලා මම ශානි අබේසේකර මහත්තයා මගේ මිත්‍රයෙක් අපි බොහොම දුරකතරින් කතා බහ කරන පුද්ගලෙක් මම එතුමාට දේශපාලන වේදිකාව විශ්‍රාමිකව දේශපාලන වේදිකාවට නගින එකේ කිසි වරදක් නැහැ. පොලිසිය විශ්‍රාම ගත්තාට පස්සේ එතුමාට දේශපාලන අයිතිය තියෙනවා විශ්‍රාමික රජ නිලධාරියෙක් විදිහට. හැබැයි නැවත කොන්ත්‍රාත් පදනමින් පොලිසිය වෙට යන්න හිටියා නම් එතුමා ඉඳලා තියෙනවා නැත්නම් ඉතින් මේක දුන්නා බාර ගන්න නැහැනේ. එතුමා කිසිසේත්ම වේදිකාවට නොනගිය යුතු තිබුණා. හැබැයි අපිවත් නොදන්න සිටියේ ඒ විනුසුරුතුමල්ල කොහොමද දන්නේ? ඒ නිසා කාදිනල්තුමන් එළමෙනේ නිගමනය අතිශයින්ම අතාර්කිකයි කියන එක ඉතාම ගෞරවයෙන් එතුමන්ට සිහිපත් කරා. දේශපාලන වේදිකාවේ උදේ තම්මා පිළිගත් කිචු වෙන චෝදනාවක් තමයි. මේ කියන්නා පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් කමිටු වාර්තා සම්බන්ධයෙන් උදේ තම්මා පිළිගත් මේ කරන්නේ ඉදිරි මහමැතිවරණයේ ඉලක්ක කරගත්තු දේශපාලන රංගනයක් කියන එක. එහෙම කියන අයට මම ආරාධනා කරනවා පසුගිය වසර 25 තුලම අපි ජීවිත අවදානම් දරමු. අපි පොලිසිය යනවා කියන එක අපිට බොහොම මේ කාර්යාලයට එනවා වගේම වැඩ පොලිසි අධිකරණ ඕවා අපි සටන්කාමී වසර 25 පුරාවටම රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියන් ඇවිත් අපි ආණ්ඩුවට හිසර දැක්වෙන මට්ටමට ආණ්ඩු විසින් සංගවන දේවල් හෙළිදරව් කරන පළවෙනිවතාව මේක නෙවෙයි. ඒ ආසේ ඡන්දයක් ආවට මම මොනව කරන්නේ? මම නෙවෙයි ඡන්දගෙන ආවේ.
चांदे के नावे अंडर कुमार दिशा ना एक मैं तुम्हा है भाई तुम्हा चांदे नोगिना वाद हाय वे इंदा अरे वे डेकरन वा मामा देख का मां अनिवार्य हाथ तो इन दो प्रश्न आनो इतनी चांदे के नावे अंडर कुमार दिशा ना एक मैं तुम्हा वार्ता वाले टा बात करे अंडर कुमार दिशा ना एक मैं तुम्हा ये तुम्हा टा कालिंग हिटे जनाधिपति वरु पस्त ने को मामा संघ तुरु तुरु संघवादी वैरदी वेड करादी प्रश्न कर बुके ने वह चोदना अन्नाट अदाले तमंगे जनाधिपति दिन प्रश्न कले मीन एक मम මට මතක් කරන්න ඕනේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවත් සමග හැප්පිලා මම පළාත් අමාත්‍ය දුරින් ඉවත් වුණා ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් එක්ක හැප්පිලා මාව ඉවත් කරා ඒ නිසා මේ අනුර කුමරු රජ වුණු පමණින් මම මේ හදිස්සියේ කොමාවෙන් හරි කොමාවෙන් හරි නැගිටලා මේ චෝදනා නගනවා නෙවෙයි උදේ ගම්මන් පිළගේ ඉතිහාසය ආණ්ඩුව කරන වංචා දූෂණ හෙලිදරව් කිරීමේ ඉතිහාසය एक जनता मम अनागत पार्लमेंट अनिवार्य मे दोषाभियोग किटुंपत्कर मम मंत्री असंगारकर मम जनापत्व तम भी अवस्था तीन जाति समावार रवि सिंहरत्न इवत्कर नुकल पमन दोषाभियोगी गे हेबे मम इलंगवार मंत्री इन्होना ओब असू विधियटम मम रणिल विक्रम सिंह अगमति वे अटेरी विश्वास भंग योजना किटुम पत्कलित मम रिशाड बद्यूडी नमति वे अटेरी विश्वास भंगे रवि राजित सेनारत नमति वे अटेरी विश्वास भंग सियालम विपक्ष मम किटुम पत्करे मम तम इद्रिपत्कलित बवट एकाबद्ध विपक्षे हेतुन निशा मे मे वेडे किरी मे हेकिया मम प्रदर्शन कल्लाती मम पार्लमेंट तीन नदी जनता तीरने मम हिटी मम कर नेता सर्वजन बल अनिवार्य जनाधिपति वरिया मे संबंधी नींद मेक यटपत् तमंगे बेरद नूनगा अंटे हिटी अनिवार्य मेदे अभी कर बयान तो अभी विमर्शने बारव सिटी पास्को विमर्शने लुकुम चुदीते तुकुदर महामूल करोन मेघ एफ बी अमेरिका वे एफ बी ई ऑस्ट्रेलिया वे ऑस्ट्रेलियन फेडरल पॉलिस मे संबंध गमर विमर्शने मे अतंगूड अरंगिने अतम चुदीते तवदुरट परीक्षण की मे आवश्यकता न्याय की निगमने कर्लमु परीक्षण कटू अवसन करेंटोड़ महामूलकर दवा न महामूलकर महामूलकर हेलीकर के नाय एक्को हेलीकर जनाधिपत मारती महामूलकर कथाकर के ना ये प्रधान एक बुद्धल कमिट पत्कल हरी महामूलकर मे नुदन्ना महामूलकर विमर्शन अट तहुवेन्न हे भाई महामूलकर कौरूरी दंडवा यीत को मत माई महामय वील पोलिस अभी दंडवा महामूलकर हेमने तो मे दनट महामूलकर मेक सारा गुरुवरिया मौलवीतमी महामूलकर अंदर एक वेरदी ना दंडगे गेंडो साक्षि सही तो मे विमर्शने अंत सहायत मध्य हमती वेडने महामूलकर पोलिस तम दंड तुरत लबादेन्डु एमने ए आई कर देशपालन विद्या वक्यनिगत में अपने निगमनीक रुबुमाट रटे महाजन आरक्षक अमात्यांश लेखंबर पोलिस विमर्शनेक पलम पिले चुदते साक्षि सहित हेलीगिरी प्रमाणवत्न दंडन बुधुमाट पास्क प्रहरी करे पोलिस पोलिस महाजन आरक्षक अमात्यांश अटते की ये अमात्यांश लुकम पुटूट तमाइ अमात्यांश लेखन कारण तुण तेरे नो नम के ऊट मे हेलीधर हुए भयानक तेरे एक मगिन आंडेट कोमदन कीरने की मे विशेष वैद्य वे बोट विशेष वैद्य अंड दिशा नायक मत पत्ला तीनो युमगे तीन वैद्य ज्ञाने मम कोमाव सिटी बाव हंधुनगिन तीनो उबट पुलवांग अंदर मुनरोल दंड वैद्य तुम एन वैद्य तुम हमला उब कोमावेंदीला परीक्षा कर मम वृत्ति इंजीनियर सा नीति वैद्य वृत्ति नम का यदि बलापुर विषय दाने
ප්‍රශ්නේ හර මතු කරන්න උනේ මගෙන් නෙවෙයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙන් එතකොට අනුර රනිල් රහස් පෙමක් ගැන හැමෝම වේදිකාවේ කතා කරන්නේ ඒකට තවත් සාක්ෂියක්ද දන්නේ නැහැ අනුර කුමාර මැතිතුමාට ජනාධිපතිවරණයේදී අවාසි වෙනවා කොනිකමට හිතන්න පාස්කු විඳිතයන්ට සාධාරණේ කරනවා ඒ වැඩේ මම රවී සෙනවිරත්නට බාර දෙනවා කියද්දී රවී සෙනවිරත්න මහත්තයා පපුව ඩික් ඩික් ගාලා ගෑනවා ඉතින් කවුරු දැනන් හිටියේ නැත එතුමා දැනන් හිටියා මම තමයි මේකේ ලොකුම වගකීම් තියලා එතකොට අනුර කුමාර මහත්තයාව අපහසුතාවයට පත් කරන්න අවශ්‍ය වුණා නා එතුමා ජනාධිපති වෙන එක වළක්ව ගන්න අවශ්‍ය වුණා නා අර කතෝලික තීරයේ ඡන්ද ටික එතුමාට ලැබෙන එක වරක්වා ගන්න අවශ්‍ය වුණා නම් හිටපු ජනාධිපතිතුමාට මේ වார்த்தාව ප්‍රසිද්ධ කිරීමට හැකියාව තිබුණා එතුමා නොකලේ ඇයි කියන එක ගැන මට අහන්න බැරි වුණේ මම වார்த்தාව ගැන දැනගන්නේ පසු කාලීනව ඡන්දෙන් පස්සේ හැබැයි ඔබට අදත් එතුමගෙන් අහන්න පුළුවන් අනුර කුමරු රජවීම ගැන සීනයක් දුටු නිසා දු මෙවිනි බරපතල වார்த்தාවක් හෙළි නොකර සිටියේ කියලා සිනහසින් බාර දුන්නේ අකමැත්තෙන් නෙවෙයිනි මම මොකද අනුර මොකද වගේ හැඟීමෙන් කිව්වේ මේ බැල් පාලමේ අමාරුවෙන් ගෙනාපු දරුවා සිනහසින් මම ඔබට බාර කරමි මේ නේද කිව්වේ ඒකත් ඔය වචන ඔය විදිහටම පාවිච්චි කරන එකක් නෑ ජනාධිපති ධූරයටපත් උනේ වෙනත් කෙනෙකුට දැන් ඒ විදිහටම මේ අනිල් වික්‍රමසිංහ ඔබතුමා කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා මේක දැනගෙන ඉන්නේ නැති කියන්න දැත්තේ අනුර කුමාර මහත්තයා සහයෝගයක් දෙන්න වගේ මතයක් නෑ මම නිශ්චිතව කිව්වේ මම හරියට දන්නේ නැහැ ඒක අහන්න ඕනේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මේමත් වෙන්න පුළුවන් මම දැන් ඒකට දැනගන්නේ ජනසිල්ල වර්තාවේ මේ ජනතාවට අනුග කොටසක් කියලා දැන් ඔබතුමා දැක්කෝ කාර්යන්තකෝ කොටසක් කියලා ඔබතුමා සූදානම් නැත්නම් ඒ කොටස ජනතාවට එදක් කිසිත්ම නෑ මම කිව්වා මේ අවස්ථාවේදී මගේ කතාව අහගෙන හිටියා නම් මේ වார்த்தාවෙත් තියෙනවා කම්පිටු සමාජිකයන් ඇමුණුම් මේ අමුණුම් වල තියෙනවා විදේශයේ බුද්ධ්‍යාංශවල කියවූ වාර්තා අපේ බුද්ධ්‍යාංශවල සැලසුම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අපරාධ විමර්ශනයේ සැලසුම් එයට තොරතුරු දෙන අයගේ නම් ඒ නිසා ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක් එල්ල වෙන බව දැක්ක නිසා තමයි කමිටු සමාජිකයන් මේ අමුණුම් ප්‍රසිද්ධ කරන්න එපා කියලා තියෙන්නේ ඇත්තම කියනවා නම් පසුගිය ආණ්ඩුව කතරම් විපක්ෂයෙන් පීඩනයක් එල්ල වුණත් මන්ත්‍රීවරුන්ට පරිශීලනය කරන්නත් අර වார்த்தාවේ කොටස් යටපත් කරන්න කිව්ව කොටස් දීලා පුස්තකාලේ තිබුවම වුණ මන්ත්‍රීගුණ්ඩේ තරන්නේ පුස්තකාලේ නිලධාරීන් දැකලා මේකේ තියෙන මේවා එළියට යෑමේ අවධානම ඇති වෙලා තියෙනවා ඉතින් ඒකත් එක්ක මම හිතනවා එදා ඒ වார்த்தා පුස්තකාලේ තිබු එකත් වැරදි මේවා ජාතික ආරක්ෂාව කියන්නේ සෙල්ලම් දෙයක් නෙවෙයි මේ යමුණු මම ප්‍රසිද්ධ කරන්නෙත් නෑ අවාසනාවට මේකත් කියන්න ඕනි මම කිව්වනේ රවි සෙනවිරත්න මැතිතුමාගේ මූලික අයිතිවාසිකම් නඩුවේ ගොනුව මං අද්දිනේ කරා කියලා මේ රටේ අද මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ධූරයේ දරන කෙනා කිසිම වගකීමකින් තොරව බුද්ධ්‍යාංශ වාර්තා ගණනාවක් තමන්ගේ තර්කයේ සනාථ කිරීම සඳහා බුද්ධ්‍යාංශ වාර්තා විතරක් නෙවෙයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අපරාධයක් පරීක්ෂා කිරීමට හදන රහස් සැලසුම් පවා ඇමුණුම් විදියට උසාවියට දාලා තිනවා අද ඕනම කෙනෙකුට එක් ගන්න පුළුවන් මේ අවදානමක් තියෙනවා. ඉතින් රවි සෙනවිරත්න මහතාමෙන් වගකීම් විරීතව මට වැඩ කරන්න බෑ. ඒ නිසා මේ ඇමුණුම් කිසිවක් ප්‍රසිද්ධ නොකළ යුතුයි කියන ස්ථාවරේ මම ආණ්ඩු ඉදිද්දිත් ඉන්නවා, විපක්ෂේ ඉන්න ඉදිද්දිත් ඉන්නවා. ආණ්ඩු අපේ නොවුනට රට අපි. මම කියවනේ ඔක්තෝබර් මාසේ 10 වෙනිදා මට තැපෑලෙන් ආවේ මට විතරක් එව්වා වෙන්න බෑ. තව ඉතින් විශාල පිරිසකට යන්න ඇති. ඉතින් සමහරු මේක බලලා අවදානම් පිළිබඳ පොඩි ඇගීමක් කරලා ඉල්ලම් කණ්ඩ ඕනේ නැහෙනේ වගේ හැඟීමක් ඇති වුණා නම් තමන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වගේ හැඟීමක් ඇති වුණා නම් මේක ප්‍රසිද්ධ කරන්න පැකිලෙන්නේ නැති. ඊළඟට දේශපාලඥයන් නොවන නිසා ඔවුන් විමු බලලා නිකන් ඉන්නේ. මම දන්නේ නැහැ. යැව්වේ දේශපාලඥයන්ටද, දේශපාලඥයන් නොවන අයටද, මාධ්‍ය ආයතන වලටද, ඔබතුමාටත් ලැබුණාද කියන එක මම දන්නේ නැහැ. ඉතින් සමහර විට මේ වගේ දෙයක් ලැබුණාම රාජිගත වාර්තා තිබෙන නිසා නීති උපදෙස් ගන්නවා.
ඉතින් උපුල් කුමාරපුරු මාත්‍ය මම බය කරන්න හදුවනේ මේක රාජ්‍ය රාජ පනතේ දඬුවම් ලැබිය හැකි වරදක් කිව්වා අපේ විජිතේරත් අමතුමා කිව්වා මේව වහාම ගෙනල්ලා දින තුනක් ඇතුළත බාර නොදුන්නොත් බලාගෙනයි කිව්වා ඉතින් ඒ වගේ දේවල් දැක්කාම ඉතින් පොඩක් පැකිලීමක් ඇති වෙනෝනේ මොකද ඒකේ තියෙනවා වසර 14ක සිර දඬුවම් ලබා දිය හැකි කියලා ඉතින් ඕනෑම කෙනෙක් පැකිලෙනවා මට වාසනාවට මම නීතිඥයෙක් ඉඳලා මට නොමිලේම උපදෙස් දෙන්න ලංකාවේ ඉන්න කීර්තිමත්ම ජනාධිපති නීතිඥවරු ඉන්නවා ඒක නිසා මගේ ඔලුගෙඩියක් බේරෙන ආකාරය මම ප්‍රසිද්ධ කරේ ඒක ඔලුගෙඩිය බේරගත්තේ කොහොමද කියන එක මම ප්‍රසිද්ධ කරන්නේ නැහැ පොලිසියෙන් ප්‍රශ්න කරා පොලිසියට තේරෙයි මම නැත්තම් උපාය දන්නෝ අපාය නොවේටි කියලා ඉතින් ඔබතුමා තාමත් බලාපොරොත්තු වෙනවා දැන් පොලිසිය කියලා දැන් නම් එන්නේ නැහැ මට ආරංචි මේ පිළිබඳ විමර්ශනයේ පටන් ගන්න පාර්ලිමේන්තු මැතිවරණයේ අවසන් වුණාම නැත්තම් විපක්ෂයේ මර්ධනය කරන දැනටම සියලුම පක්ෂ පණිවිඩකරුවාට විදි තියන්න එපායි කියලා ජනාධිපතිතුමා ඉල්ලීමක් කරා ඒ නිසා පාර්ලිමේන්තු මැතිවරණයේ අවසන් වන තුරු මට නිදාසේ ඉන්න අවස්ථාව තියෙන බව තමයි මට ආරංචි. ඒ කියන්නේ ඔබතුමා මේ දවස්කේ බය නැතුව එන්නේ යනවා. කිසිසේත්ම බය වෙන්න අවශ්‍ය වෙන්නේ බය නම් දෙයිනේ මේක මට නොකිය ඉන්න දෙන්න. මම කිව්වේ එව්ව කෙනා කවුරු වුණත් මට විතරක් එවන්න හේතුවක් නැහැනේ. මොකද මේ අපේ තාත්තා ජනාධිපති ලේකම් කාර්යාලේ වැඩ කරන්නේ නැහැනේ. තාත්තා තියා අපේ පවුලේ කවුරුත්ම නැහැ. ඒ නිසා එවන කෙනාත් අවදානමක් ගන්න ඕනේ. ඒතර මේ මම ප්‍රසිද්ධ නොකළොත් එයා ගත්ත අවදානම වැඩක් නැති වෙනවා. එහෙනම් මම හිතනවා 10 12 දෙනෙකුට ඕක යවලා ඇති. විපක්ෂයේ ඉන්න කාලේ සටන් කරේ මේවා ජනතාව දැනගත යුතුයි කියලා ඒ සුද්ධ වූ අයිතිය එතුමාගේ වචන වලින් කියනවනම් ඒ සුද්ධ වූ අයිතිය ජනතාවට ලබා දෙන්න ඔන්න මම අරන් ආවා කියලා තමයි නං හයවෙන්ද කටුවා පිටියන්නේ එහෙම නොකලේ තමන්ගේ මිත්‍රයන්ගේ තමන්ට ඡන්දෙදි වේදිකාවුරු නැගලා කතා පවත්වලා උදව් කරපු අයගේ නම් මේකෙ තිබුණ නිසා දැන් ඔබතුමා එක පැත්තකට යොමු කරනවා අර මුලින්ම ජනතාවයි මුක්ති කරන ලිස්ට් එකේ හිටපු മന്ത്രി ඩයිස්තු മന്ത്രി කෙනෙක් කරත් මේ ගැන ඒ මම ඒ ගැන කතා කරන්නේ. ඔව් ඒක තමයි ඒක. එතකොට වෙන පැත්තකට මේ කියන්නේ. ඉතින් අපිට මේ සාමාන්‍ය සැකේ ඇති වෙනෝනේ. දැන් පාස්කු විමර්ශනයේ චුදිතය වෙන්න ඕනි කෙනාට වැඩේ බාර දුන්නා. අන්කේ හොරාගේ අම්මගේ නේ හොරාගෙන් පේන ආන්නේ. බාර දුන්නම දැන් තමන්ව බේරෙන්න ඕනින්ද කියන කෙනා උන දෙයක් කරනෝනේ. ඒතර එයාගේ යුක්තියට වෙනව එනෝට ආණ්ඩුට උන දෙය කෙරෙන්නේ. එතකොට ඊබ්‍රහීම් බේරා ගැනීමේ ඌමනාව තමයි මේ වෙන්නේ කියන සාමාන්‍ය සැකේ. මොකද අපිට ඊබ්‍රහීම්ගේ සම්බන්ධය ඊබ්‍රහීම්ගේ පුතාලා දෙන්න තමයි මේ මරාගෙන වැරෙන ප්‍රධාන චරිත දෙක. ඒ විතර නෙවෙයි ඊයේ කාදිනල් තුමන් කියනවා මේවට පුපුරුණු ද්‍රව්‍ය හොයාගත්තේ කොහොමද කියලා අපි හොයාගන්න ඕනේ කියලා. ගරු කාදිනල් තුමනි ඒක හොයාගන්න දෙයක් නැහැ. මාලිමාව ජාතික ලැයිස්තුවේ හිටිය මොහමඩ් ඊබ්‍රහීම්ගෙන් තමයි පුපුරුණු ද්‍රව්‍ය මේ ත්‍රස්තවාදීන්ට ලැබෙන්නේ. ඒ පිළිබඳ ඒ කාලෙම පොලිසිය තොරතුරු අනාවරණය කරගත්තා. ඉතින් අපි මේ හොද හොදා මඩේ දම්මේ හොයාගෙන තියෙන තොරතුරු යලි හොයමින් මේ පාස්කු ප්‍රහාරය වවාගෙන ගන්න නරකයි. මේ ඉවර වෙන්න ඕනේ. ඉතින් ඉවර කරන්න දෙන්නේ නැත්තේ යටි අරමුණු තියන අය. දැන් උතුමා නිලී වන්නේ රවිසරත් මාතා මේ තන්තර ඉවත් කිරි. එහෙම යුවිය යුතු නැද්ද? කොහෙද මට කියන්න නඩුවක විත්තිකාරයා පොලිසිය ලොකු පුටුවේ වාඩි වෙලා නඩුව අපරාධය පිළිබඳ විමර්ශනය කරේ. මේම එකක් මීට කලින් අහලා තියෙනවා. මට මතකයි ලලිත් වීරතුංග මැතිතුමාව තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා තමන්ගේ ජනාධිපති ලේකම් ඉදිරියට තෝරගත්තා. එතකොට ලලිත් වීරතුංග මහත්මයා කිව්වා මට එරෙහිව නඩුවක් තියෙනවා මට ජනාධිපති ලේකම් විදියට විනිසුරවරුන් සමග ඍජුව ගනුදෙනු කරන්න වෙනවා ඒ නිසා නඩුව අවසන් වනතුරු මට මේ තන්තර බාර ගන්න බෑ. කියන්නේ ගෝඨා අනුරක් දිසානායක ජනාධිපතිතුමා මේ පත්වීම කළ එකත් වැරදි ඊට වඩා වැරදි තමන් මේ පොලිස් විමර්ශනයේක ප්‍රධාන තුදිතේ මාව අත්අඩංගුවට ගන්න යනවා කියලා මෙයා උසාවි ගියා කියන්නේ මේ ගැන දන්නේ නැහැ කියන්න බෑ දැන දන්නේ ඉඳන් උසාවි ගි ඒ චරිතයක් විමර්ශනයේ සිදු කරන පොලිසියේ ප්‍රධානය බවට පත්වීමට පත්වීම බාර ගැනීමත් කියන දෙකම වැරදි හැබැයි ඉතින් තමන්ව මේක ඉතින් ලොතරැයියක්නේ තමම චුදිතය වෙන්න තමම චුදිතය කරන්න විමර්ශනය කරන පොලිසිය තමන්ගේ යටතරපත් වෙනවා. ඉතින් තමන්ගේ ජීවිතේ බේර ගන්න එතුමා බාර ගන්න ඇති. හැබැයි ජනාධිපතිතුමාට තිබුණා තමන්ගේ දේශපාලන සගයා වෙනුවට සමස්ත ජාතිය ගැන පාස්කු ප්‍රහාරයේ බින්දිතයන් ගැන හිතන්න. දැන් මේ වෙද්දී ඔබ කියන්නේ
මේමයි මේවා හතරේ පන්තියේ අපිට උගන්වන්නේ ජීවිතයට පාවිච්චි කරන්න. මම දන්න තරමේ අනුර කුමාර දිසානායක මැතිතුමා හතරේ පන්තියේ නෙවෙයි උපාධියත් සමත් මේ වැඩක් නැයි ඉගෙනගෙන ඉගෙන ගන්න දේ එදිනෙදා ජීවිතයට පාවිච්චි කරන්න නැත්තේ. ඔබට මතකයිද අපිට හතරේ පන්තියේ නෝක කියලා දුන්නේ හොරාගේ අම්මගෙන් පේන හන්න එපා කියලා. ඒක එතුමාට මතක තිබ්බනම් හොරාගෙන් පේන හන්න යන්නේ නැහැ නේද? දැන් මේ විදිහට ඔබතුමා අනුර කුමාරගේ මම හිතන්නේ කතෝලික ජනතාවගේ උදාසර ලක්වන කිසිම හේතුවක් නැහැ. කාදිනතුමා අතරපත් වෙලා හෙළි නොකරපු දෙයක්. ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධව වැදගත් සාක්ෂි සහිත කාරණා මම දිනවකවානු ලිපිලේඛනවල වාර්ණා සහිතව කිව්වා. හැමුණු ඉදිරිපත් කරන්න බැරි කමිටුව එහෙම නිර්දේශ කරලා තියෙන. ඒ වගේම රටට හානියක් වන නිසා. හැබැයි හැමුණු මාස්ටරෙන් ආපු නිගමන ටික වාර්තාවේ තිබෙනවා. මේ කතෝලික ජනතාව ආණ්ඩුවත් කාදිනල්තුමත් කතෝලික ජනතාවට හෙළි නොකර හිටිය සත්‍ය කාදිනල්තුමා මේක දන්න බව පැහැදිලිනේ. එතුමා කියනවානේ මොකද්ද මේකේ ඉන්නවා රාජ්‍ය නිලධාරින් දෙන්නෙක් වැරදි කරු කරලා ඒක නිසා අපි මේක පිළිගන්නේ නැහැ කියලා. ඒතර එහෙම ඒක එතුමාගේ නිගමනයේම වැරදි. තර්ක ශාස්ත්‍රයේ තියෙනවා තර්ක මට තර්කා භාෂ මං හිතන්නේ ඉංග්‍රීසියෙන් කියනවා ෆැලසි කියලා. ඒ කියන්නේ නිගමනයන්ට එළවීමේ වැරදි ආකාරයන් ගැන. ඉතින් මේක ඇල්ල ජනෝත්වේදන තර්කාභාසය කියලා තමයි තර්ක ශාස්ත්‍රය උගන්වන්නේ. එතුමාගේ නිගමනයේ එළඹී ආකාරයම වැරදි. හැංගීම් බර වෙලා තමයි එළඹිලා තියෙන්නේ. මන් දන්න එකෙක් මට හිතවත් එකෙක් වැරදි කරු කරන නිසා මේ වார்த்தාව මම පිළිගන්නේ නැහැ. ඒක ඊටාම වැරදි ප්‍රවේශයක් වார்த்தාවක් සම්බන්ධයෙන්. ඒ නිසා මම හිතන්නේ කතෝලික ජනතාව සතුටු වේවි. මේ Taman ඡන්දෙ දුන්න ආණ්ඩුව තමන්ට යුක්ති ඉටු කරන නාමේ නිකමට හිතන්න මේක හිලිකරේ නැත්තම් රවි සෙනවිරත්න සහ ශානිය බේසේකර කියන චුදිතෙන් දෙන්නාගේ ප්‍රධානත්වයෙන් තමයි පාස්කු ප්‍රහාරයේ පිළිබඳ විමර්ශන ඉදිරියට යන්නේ. ඉතින් තවතාවක් අපි රැවටුණා කියලා කතෝලික ජනතාවට කියන්න සිද්ධ වෙනවා. ඉතින් ඒකද විය යුත්තේ? ඇත්තද සැබෑ ඇත්ත දැනගන්නවට ඇයි මෙතරම් අකමැති කියන ප්‍රශ්නේ මම හිතන්නේ කතෝලික ජනතාව තුළ මතුවේවි. මම හිතනවා මම මගේ වර්ගීකරණයක් නැහැ. මේක හරි වැරදි කතෝලික ජනතාවට ලඝු කරන එක. මම සීපත් කරන්න ඕනි පත්තු උණු බෝම්බ 8 දෙකයි කතෝලික පල්ලිවල පත්තු උනේ. ඒ බෝම්බ දෙකිනුත් මිය ගිය අය අතර කතෝලික නොවන අයත් හිටියා. ඒ වගේම විදේශිකයන් 46 දෙනෙක් මිය ගියා. ලෝකයේ විවිධ රටවලට සමස්ත ලෝකෙම මේ ප්‍රහාරයේ ඇත්ත දැනගන්න කැමැත්තෙන් ඉන්නවා. ඒ වගේම සමස්ත ජාතියටම බලපාන ප්‍රශ්නයක්. අපි දන්නවා පාස්කු ප්‍රහාරයෙන් පස්සේ රට අස්ථාවර වුණු විදිහ, ආර්ථිකය කඩාවැටුණු විදිහ, ඒ ආර්ථිකය කඩාවැටීමේ ප්‍රතිඵලයක් විදිහට 2022 මහා දුෂ්කරතාවලට සමස්ත ජාතිය මුහුණ දුන්නු විදිහ. ඒක නිසා මේක එක පැත්තකින් මිලියන 22කටම අදාළ ප්‍රශ්නයක්. අනිත් පැත්තෙන් සමස්ත ලෝකයටම බලපාන ප්‍රශ්නයක්. ඒක නිසා මේකේ ඇත්ත දැන ගැනීම සහ ඒ පිළිබඳ කටයුතු කිරීමේ අයිතිය යම් කුඩා පිරිසකට ලඝු කරලා මේකේ තියෙන බරපතලකම කුඩා කරන්න එපා. මේක ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ ප්‍රශ්නයක්. ඔබතුමා මේක අවසන් කරන්නේ අර දෙලිනාර්ථයේ අන්තිමට කොතුවලේ ඉතුරු කරලා අපි ලබු සතියක් කියන්නත් තියෙනවා. නැති මම දැන් පැයකට වඩා මෙතන ගත කරා. ඒක පැය දෙකක් කරන්න මම මිනිස්සෙක් නෙදී ඉන්නේ පැය දෙකක් කතා කරනවා කියන එක අමාරුයිනේ. ඔබ දැකලා තියෙන මම කතාවක් පවත්වන්නේ විනාඩි 10ක් උඩරිම 15ක්. පැය ගණන් කතා කරන්නේ නැහැ මම ඒක පිළිගන්නේ නැහැ. එහෙම කරලා කරුණු විශ්වවිද්‍යාල උගන්නන කාලේ නම් පැය දෙක එකපාරට උගන්නනවා. මොකද මං උගන්වන දේ ප්‍රශ්න පත්‍රයට එන ඉඳලා ශිෂ්‍යෝ අහගෙන ඉන්නු. මේක එහෙම දෙයක් නෙවෙයිනේ. මේක විවිධ අධ්‍යාපන මට්ටම් වල ඉන්න අයට මේක ජීර්ණය කරගන්න අපි සතියක් දෙනවා. ඊට පස්සේ අපි ඊළඟ දේ කතා කරමු. අමතර අවශ්‍ය ප්‍රශ්න දෙන්න. ජනසිකා වර්තාවේ නුපුර නුපුර සතියන ජනතාව රතුමක් ඒක පිටාන සෝදානක් නැහැ කියන ජනතාව අතර යම් කතාවක් වෙනවා යම් රටයක් වෙනවා මේක තමයි මහා මොල්පරේ කියන්නේ සහ මේක හර මෙතුම සුරේෂ් සාදේ සම්බන්ධයි මේ ප්‍රහාරෙන්නේ ඔබතුමාට කියන අදහස මම කියන්නේ සම්බන්ධක නැති පාර්ලිමේන්තුවේ මම විනිශ්චයකරුවෙක් නෙවෙයි. මම කරේ ජනතාවගේ තොරතුරු දැන ගැනීම අයිතිරි ගරු කිරීම මිස යම් පුදු මම අධිකරණ ආසනයක වාඩි වෙලා නැහැ. ඔබ මගෙන් අහනවා
පුද්ගලයන් නම් කළ වැරදිකරුද නිවැරදිකරුද කියලා. ඔහු වැරදිකරු කියලා අම්මාය දකින්නවා නම් ඔහුට එරෙහිව තියෙන චෝදනා අධිකරණයක ගොනු කරාම අධිකරණයේ තීරණය කරයි වැරදිකරුද නිවැරදිකරුද කියලා. හැබැයි මේ දෙය කියන්න ඕනි මේ වාර්තාවේ මහමුලකරු ගැන තියෙනවායි කියලා දිගින් දිගටම විපක්ෂය හඬ නගපු නිසා තමයි මේ කරුණු පුස්තකාලේ පරිශීලනය කරන්න දුන්නේ. මට මතකයි මේ පෙරේදා රාත්‍රියේ රෞෆගේ මන්ත්‍රීවරයා කියනවා එතුමන්ලා මේ වාර්තාව සම්පූර්ණව අධ්‍යයනය කරා කියලා යටපත් කරපු කොටස්. ඉතින් මහමුලකරුවෙක් ඉන්නවනේ එතුමන්ලා කියයිනේ. ඒ වගේම කාදිනතුමා ඇතුළු රජගුරු සභාවම මේ කොටස් සම්පූර්ණයෙන් දැකලා තියෙනවා. ඒතර රජගුරු සභාවෙන්වත් එහෙම නැත්නම් විපක්ෂයේ මන්ත්‍රීවරුන්වත් විපක්ෂ මන්ත්‍රීකම අපිත් ඇයිති කවුරුවත් මේක කියලා නැහැ. මාමුල කරුවෙක් මේ කොටසේ තියෙනවා කියලා. ඒ ඇවිල්ලා වාර්තාව ප්‍රසිද්ධ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ උන්ව චෝදනාව නිසා. හැබැයි අධ්‍යයනය කරලා බැලුවම කට්ටිය දැනගත්තා එහෙම එකක් නැහැ කියලා. සමාජ මාධ්‍ය තුල මේ චෝදනාවක් කියන මෙතුමා මේ සුරේෂ් සලේ මේ දේවල් කරන්නේ. දැන් සුරේෂ් සලේ කියන වචනයක්වත් කියවුණාද? දැන් ඔබතුමා තමයි සුරේෂ් සලේ කියන මාතෘකාව මෙතන ගෙනත්. දැන් මම නෑ මම දැන් මගේ කතාවේ සුරේෂ් වචනේ පාවිච්චි වුණෙත් නෑ. සුරේෂ් සලේ එකට නෙවෙයි අඩුම ගාන වෙන වෙනම පාවිච්චි වුණා ඇතන්දේ. ඉතින් කොහොමද සුරේෂ් සලේ කියන වචනයක්වත් කතා කරෙත් නෑ. සුරේෂ් සලේ සම්බන්ධ කිසිම දෙයක් මම කිව්වෙත් නෑ. ඉතින් එවිනි චෝදනා ඒ කියන්නේ මේ හිතළු වල ඉන්නවා. ප්‍රශ්නේ තියෙන්නේ සමහරව හිතනවා ආවලා තමයි කරේ හිතෙනවා. ඊට පස්සේ එයා වැරදිකරු වෙනකම් කතරම් යුක්තිය ඉටු කරත් කතරම් වැරදිකරුවන්ට දඬුවම් කළත් ඒක පිළිගන්නේ. ඒක අපිටම මානසික තත්ත්වයක් ඒක. තම දිගින් දිගටම යමක් විශ්වාස කිරීමෙන් පස්සේ ඒක පරම සත්‍යය කියලා හිතෙනවා. ඒක ඇත්තම මනෝවිද්‍යාව පිළිගත්ත කාරණයක්. කොහොමද කියන්නේ? සතියකට කරපොරොත්තු වෙන තරම් එහෙනම් ඉතා පැහැදිලිව නෑ ඔබතුමා ඔය ප්‍රශ්නේ අහන එක යුතු නෑ. මම පැහැදිලි කිරීමක් කරා. මේ වාර්තාව ඉදිරිපත් කරන අපි දැන් පැයකට වඩා ගත කරලා තියෙනවා. ඊළඟට අර වාර්තාව තමයි ඉතාම සංකීර්ණ කාරණේ. ඒකේ තමයි චෝදනා 25ක් ගැන කතා කරලා තියෙන්නේ. එතකොට අපේ බුද්ධිංශ පිළිබඳ තියෙන චෝදනා වලට කරුණු තියෙන්නේ. එතකොට ඒ වාර්තාව දැන් මේ පැය දෙකක් අපි මෙතන කතා කරොත් ඔබේ මගේ පෑ පෙන්නට පස්සේ අපි අවධානය බිඳිනවා රටේ ජනතාවට නම් මේක ජීර්ණය කරගන්න බැරි වෙනවා. ඒ නිසා තමයි අපි ඒක ලබන සතිය ඉදිරිපත් කරන්නේ. මම කිව්වා මම සාමාන්‍යයෙන් මෙහෙම දීර්ඝව කතා කරන පුද්ගලෙක් නෙවෙයි. මම ටිකක් වෙලා කතාදී උණු වතුර එකක් ගෙන්න ගන්න සිද්ධ වුණා. එහෙනම් සිළු දිනාට බොම්පින් ඉතුරු වාර්තාව අපි ලබන 28 වෙනි සෞද්‍රය ඉදිරිපත් කරනවා. මොකද මේ සතියේ මේ කාරණා සම්බන්ධයෙන් ආණ්ඩුව විවිධ කරුණු නගයි. ඒවට අපි උත්තර දෙන්න ඕනි. ඉතින් සමස්ත ආණ්ඩුවක් එක පැත්තක මම මේ පැත්තේ දැන් උත්තර දෙන්න ඕනේ. මම තනියෙන්නේ මේක පුද්ගලික විදිහට ඉදිරිපත් කරේ. ඒ නිසා සතියක කාලයක් ඒ සඳහා පාවිච්චි කරලා තියෙනවා. ඊට පස්සේ අපි දෙවෙනි වාර්තාව ගැන කතා කරමු. වාර්තා එතන ඉවරයි මැතුමනි. ඡන්දෙට යනකම් තියාගන්න මං ගාව වාර්තා නැහැ. වාර්තා දෙකයි තියෙන්නේ. එහෙනම් සිළු දිනාටම බොම්පී.